අපි දන්නවා හැම සිතිවිල්ලක්ම පහළ වෙන්නේ මේ රැවටිීම. රැවටිීම නැති එකම සිතක්වත් නැහැ. තේරුණාද? හැම සිතක්ම තණ්හාව විසින් සකස් කරන හිත. සකස් නොකර හිතක් අපිට පහළ වෙන්නේ නැහැ. තේරුණාද? සකස් නොකරපු හිත නැහැ අපිට. හැම හිතක්ම ඒ මොහොතට තණ්හාව විසින් සකස් කරනවා. හරිද? එතකොට සකස් නොවි නිකන් හිත පහළ වෙනවා කියලා එකක් නැහැ. එහෙනම් හැම අරමුණකම එතකොට තණ්හාව තියෙනවාමයි. අවිද්‍යාව තියෙනවාමයි හැම හිතකම. තේරුණාද? ඒකයි බුදුහාමුදුරුවෝ පුඤ්ඤාපි සංඛාර, අපුඤ්ඤාපි සංඛාර, ආනින්ජාපි සංඛාර. පින් කරත් තණ්හාව සකස් කරනවා අවිද්‍යාව තුල, පව් කරත් අවිද්‍යාව තුල තණ්හාව සකස් කරනවා, භාවනා කරත් අවිද්‍යාව තුල තණ්හාව සකස් කරනවා. එනම් ඔය හැම සිතකම අවිද්‍යාව තුල තණ්හාව සකස් කරනවා. අවිද්‍යාව නැත්තම්, රැවටිීම නැත්තම් තණ්හාව සකස් කරන්නේ නැහැ. රැවටිීම තියෙනවා නම් විතරයි මේ තණ්හාව සංකාර කරන්නේ. තේරුණාද? වැරදිද? විශේෂ මේ මං කවුරුත් අඳුරන්නේ නැහැ. හරිද? බලමු අපි කොහොමද ඒක වෙන්නේ කියලා. එතකොට නිකන් කියලා වැඩක් නැ වෙන හැටි බලමු. ඔව් මොකද වගේ ප්‍රශ්න ආවේ? සිතිවිල්ලක් කියන්නේ තණ්හාවමද? හැම සිතිවිල්ලක්ම අවිද්‍යාව තණ්හාව. තේරුණාද? අන්න එතකොට අපිට දැන් මොකද උනේ? ඡායාවක් ගැටුණා. ස්නායු ක්‍රියාකාරීත්වය තුළ හැඩතලයාව ඉවර වුණා. මෙතන තරංගයක් වැදුණා. ඒ තරංගය එක එක ශබ්ද තරංග වෙනස් එකිනෙකට. ළමයා කතා කරනකොට වෙනයි, කුරුල්ලා එක වෙනයි, වාහනේ එක වෙනයි, තව ගන්ටාර ශබ්ද එකෙන් එක තරංග ආයාම මේකේ නැහැටි වෙනස්. තේරුණාද? එතකොට කුණු දෙන්නෝ එතකොට ඒ තරංග ආයාමයට අනුව තමයි අර ස්නායු ක්‍රියාවලිය තුළ මොලේ අර හැඩතලයේ වෙනසක් එන්නේ. තේරුණාද? ඒකට මෙතෙන් නාසයට එන්න ගන්ධ කලාපයේ වාතයත් එක්ක. ඒ අනුව තමයි ස්නායු ක්‍රියාකාරීත්වය හැදෙන්නේ. දිවට රසයක් ගැටෙනකොට එතන තමයි ඒක. ඒ විදිහට තමයි කායගත මේ ස්පර්ශය වෙන්නේ. එහෙමයි මනින් ආවත් ඔය පහෙන් එකක් නේ ආයේ මනින් එන්නේ. ඔය පහෙන් එකක් මොනේ මනින් මතක් වෙලා ඉන්නේ ඕගොල්ලන්ට නේද? ඔය හයෙන්ම එනකොට අර ස්නායු ක්‍රියාකාරීත්වය තුළ හැඩතලයක් එනවා. ඒක ඉවරයි. ඒක පවතින එකක් නෙමෙයි. කොයි වෙලේකවත් කොතනකවත් එකක්වත් මෙතන පවතින දේවල් ගැන කතා කරන්න බෑ අපිට. මොකද කාලය කියලා ලෝකේ නෑ අපි නොතේරුණාට. ඒකට අකාලික ක්‍රියාවලියක්මයි හැම වෙලේම මේ සිත පිළිබඳ ක්‍රියාවලිය. ඒකට අකාලිකයි කියන්නේ මොහොතකටවත් කිසිම දෙයක් පවතින්නේ නෑ. තේරුණාද? ඒක නොපවතින වේගයක් තුල තමයි මේ බුදුහාමුදුරුවෝ විස්තර කරන්නේ හේතුඵල ධම. පැහැදිලිද? අන්න එතකොට මේ හැඩතලයක් වැටුණා. ඔන්න අපි බලමු දැන් ඕක මං ඇඳලම දෙන්නම්. එතකොට දැන් අපි ගියමුකෝ ඇස කියලා. පේනවද ඔයගොල්ලන්ට? එකයි කරන්න පෙරලෙන්න. ඔන්න දැන් හැඩතලයක් වැටුණා මොකක් හරි. තේරුණාද? දැන් මේකේ නමක් ගමක් වචනයක් මොකක්වත් නැහැ. මෙච්චරයි වැටුනේ. මේක මැකිලා ගියා. තේරුණාද? මේ හැඩතලයේ එතරම් මැකිලා ගියා. දැන් මන ඉපදුනානේ මෙතන. දැන් මෙන්න භවංගෙන් අවදි වුණා මන. දැන් අවදි වෙලා මනට මොකද දැන් ඕන වෙලා තියෙන්නේ? කාම පහ පාලනය කරලා නැහැ. රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියන කාම පහ තවම මෙතන පාලනය වෙලා නැහැ අපේ. ඒ නිසා හිත ඉපදින්නෙම යමක් විඳගන්න. දැන් මෙතන විඳින්න ඕන වෙලා තියෙන්නේ රූපයක්. ඇහැට ගැටිලා ආවේ ඡායාව රූපයක් නේ. කනට ගැටුණු දෙයක් නම් ශබ්දයක්, ශබ්ද රූපයක්. නාසෙන් නම් ගන්ධ රූපයක්.
මොකක් හරිද රූපයක් එපෑ විඳින්න. රූපයක් නැත්තම් විඳින්න බෑනේ නේද? අන්න දැන් මනට මේ මන අවදි වෙන්නෙම කාමය නිසා විඳින්න. තේරුණාද? විඳින්න මෙහෙම උදව්වක් දෙන්නේ නැහැ බාහිරින් නේද? අන්න එතකොට මේ හැඩතලයට අනුව අපිට කවුරු හරි ඉස්සර කියලා දුන්නා, අපි දන්නේ නැති කාලේ අපිට කියලා දුන්නා ඕක තමයි පුතේ පොල් ගහ නේද? අන්න එතකොට ඒ මතකය එහෙම නැත්නම් ඒ ඉතිරි කරගෙන තියෙන විඳීමේ කැමැත්ත කාමය, ඕක තමයි කාම තණ්හාව. තේරුණාද? අන්න එතකොට ඒ වඩුව තමයි මෙතෙන්ද එන්නේ. තේරුණාද? වඩුව ඇවිදිලා දැන් විඳින්න දෙයක් හදලා දෙන්න ඕනේ පොල් ගහක් නේද? දැන් මේ බාහිර කතාවක් මෙතන දැන් තියෙනවද? නෑ. අපි තුලම මනසෙම නේද මේ ඔක්කොම වෙන්නේ? එතකොට බාහිර සම්බන්ධයක් මොකුත් නෑ නේද? අන්න එතකොට අනුශේ තණ්හාව නැත්තම් අපි ළඟ තියෙන කාම තණ්හාව ඇවිදිලා, කාම තණ්හාව ඇවිදිලා මෙන්න මේකට මේ අන්ධකාර සිතට ගැටෙනවා, අවිද්‍යා සිතට, හැවටෙන සිතට ගැටෙනවා. තේරුණාද? ඒ ගැටෙන්නේ මොකටද? සකස් කරලා දෙන්න යමක්. සකස් කරන්න නම් මේක පොල් ගහක් වෙන්න ඕනේ. දැන් අපි කියමුකෝ පොල් ගහ කියලා. මේක දැන් පොල් ගහක් බවට පත් කරන්න ඕනේ. දැන් පොල් ගහ කියලා ඡායාවේ නේනේ කතාව නේද? එහෙනම් පොල් ගහ වෙන්න නම් පොල් ගහ මොකද? උසයි නේද? පොල් ගහ උස බව පෙන්නන්න ඕනේ. ඒකේ පොල් ගෙඩි පෙන්නන්න ඕනේ. ඒකේ පොල් ලතු වල හැඩයක් තියෙනවා නේද? ඒ ඔක්කොම ටික දෙන්න එපාය මෙතෙන්ට. මේක පොල් ගහ කරගන්න විදිහ නම් නේද? එතකොට ඒක අනිජස් වලට වඩා වෙනස් ලක්ෂණ තියෙනවා. ගෙඩි වෙනස්, ගහ වෙනස්, කොළ වෙනස්, ඔක්කොම වෙනස්නේ නේද? හැඩේ දෙන්න ඕන, ලක්ෂණ දෙන්න ඕන, ඒකෙන් ගන්න තියෙන ප්‍රයෝජන ගන්න තේරෙන්න ඕන. ඕකේ පොල් ওই කනවනේ පොල්. අන්න අර කාරණා ටික ඔක්කොම මේ තණ්හාවෙන් මෙතෙන්ට දෙන්න ඕන. තේරුණාද? ඒ ටික ඔක්කොම දෙන්නේ කොහෙන්ද? මේ ඉපදිලා තියෙන මානසිකාරේ. මේ මනස ක්‍රියාත්මක කරන්න ඕනේ මනෙන්. මනින් දෙන්න ඕනේ මේ හැඩතලේ. ඉවරයි ඒක. නමුත් ඉවර බව දන්නේ නැහනේ. මේක රූපයක් බවට මුලා වෙලා ඒකේ වටිනා කන් ටික දෙන්න ඕනේ. සංඥාව දෙන්න ඕනේ පොල්. නේද? එතකොට ඒ මානසිකාරයේ තුලින් කාම තණ්හාව, කාම තණ්හාව නිකන් ඉන්න බෑ මෙතෙන්ද. මේ මානසිකාරයේ ක්‍රියාත්මක කරගෙන, මේ සිත ක්‍රියාත්මක කරගෙන ඒ හරහා තමයි එන්න ඕනේ. එකයි මානසිකාරය කියන්නේ. මානසිකාරය කියන්නේ සිත ක්‍රියාත්මක වෙනවා. තණ්හාව සිත ක්‍රියාත්මක කරවගෙන ඇවිදilla තමයි මේකට මේ හැඩතලයට පොල් ගහ කරන්න හදන්නේ. එතෙන්දි මෑනේ මේ තණ්හාව මේ සිත ක්‍රියාත්මක කරවනවා. කරවනවා. වඩුවනේ මේක කරවන්නේ. නැත්තම් සිතේ මානසිකාරයට ක්‍රියාත්මක කරවන්නේ කොහොනේ නේ? ඉතාම වේගවත් වුම සිද්ධ වෙනවා. දැන් එතකොට හිතේ නිකන් ක්‍රියාත්මක වෙන්න බෑනේ. සංඛාර වෙන්න මේපාය. හිතක් වෙන්න නම්, අරමුණක් වෙන්න නම් සංඛාර වෙන්නම ඕනේ. එතකොට සංඛාර කියන්නේ හිත ක්‍රියාත්මක වෙනවනේ. හිත ක්‍රියාත්මක කරවන්නේ කවුද? තණ්හාව. ඒ ක්‍රියාත්මක කරවීමට තමයි මානසිකාරය කියලා කියන්නේ. තදනින්දෙදි මානසිකාරයක් නැහැ. ක්‍රියාත්මක නොවුණු මූලික ස්වභාවය තමයි භවාංග කියලා කියන්නේ. භවාංගය කියන්නේ ක්‍රියාත්මක නැහැ. නමුත් ක්‍රියාත්මක වෙන්න ඕනේ මේකේ මේ මුලාව හදාගන්න. මුලාව හදන්න නම් මේ මානසිකාර්ය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒකෝ මානසිකාර්ය ක්‍රියාත්මක කරවලා තමයි මේක පොල් ගහ කරන්න හදන්නේ. තේරුණාද? අන්න එතකොට මේක තමයි රූප වෙන්නේ. මේ බාහිර පොල් ගහ එම ගන්න එපා. බාහිරට එහෙම යන්න එපා. බාහිර පොල් ගහ රූප මේවා ඉතුරු නාම කියන්නේ එහෙම යන්න එපා. රැවටෙන්න එපා. ඔය වැරදි හරියට තියෙනවා. තේරුණාද? මේ බාහිර කතා මොකුත් නෑ. මේක මේ හැඩතලයක් විතරයි. මේක රූප කරනවා, රූප කරගන්නවා. එතකොට මානසිකාරය හරහා තණ්හාව දෙනවා මේකේ ලක්ෂණ ටික. තේරුණාද?
අන්න ඒක තමයි නාම රූප කියන්නේ. මනසේ නාම තමයි රූපය. මානසිකාර්ය තුලින් නාමයක් මෙතෙන්ට දෙනවා. නාම කියන්නේ මේකේ වටිනාකම. මේක ඔක්කොම ටික කරුණු. තේරුණාද? මේකේ තියෙන ලක්ෂණය, මේකේ නිමිත්ත, මේකේ තවල නිමිත්තක් තියෙනවනේ, පොල්ගහේ හැඩයක් තියෙනවනේ. නිමිත්ත, ලක්ෂණ, මේකේ පාවිච්චි කරන ආකාරය ඔක්කොම දෙනවනේ. පොල්ගහ කියනකොට ගෙඩි මල් පොතු දෙවනවාද? පොල්ලතු ඔක්කොම පේනවනේ ඔයගොල්ලන්ට. ඒ ඔක්කොම මානසිකාර්ය හරහා මෙන්න මේ ඡායාවට දෙනවා. මේ ඡායාව නෑ, දැන් මැරිලා ඉවරයි. මේ රැවටු මානසිකාර වෙන්නේ මේක මිරිගුවක් බව නොදන්න නොදන්නකම අවිද්‍යාව තුල. අන්න එතකොට මේක තමයි නාම රූප පටිඝ කියන්නේ. මතකයි නේද අනුශේ පටිඝ කියලා කතාවක් අපි කතා කරා නේද? කාමරාග පටිඝ කිව්වා මතකයි නේද? අන්න රූපයි නාමයි එතකොට ගැටෙනවා. රූප කියන්නේ බාහිර රූපෙම නෙමෙයි, ඇසත් නෙමෙයි. ඒවා එකක්වත් ඔයගොල්ලෝ පොතර තියෙන එහෙම ගන්න එපා. සකස් කරන මනසෙම මේ වෙන කතාව. මේ අවිද්‍යාව තුරම වෙන සිදුවීම. තේරුණාද? අන්න එතකොට ඔයගොල්ලෝ පොත්වල කියලා ඇති නාම රූප අදි වචන සම්පස්සය. වචනයක් ඕනනම් පොතර මේ රූපය අදි වචනයක් දෙනවා. මේ නාම විසින් තණ්හාව විසින් මානසිකාර්ය හරහා මේකේ වටිනාකම දීලා රූප බවට පත් කරනවා. අදිවචනය මොකද? උක උසයි, අනිත් ගැස් වලින් වඩා වෙනස්, උක පොල් ගෙඩි තියෙනවා, පොල්ලතු මෙහෙමයි. අන්න ඒ කාරණා ටික අරගෙන එනවා මෙතෙන්ට. අරගෙන ඇවිදින් මේක රූප කරනවා. අන්න එතකොට තමයි මේකට අපි කියන්නේ නාම රූප කියලා. තේරුණාද? ඒ සම්බන්ධයද මැනියනි ගැට පටිග මේ දෙක ගැටෙනවා. තේරුණාද? දැන් මේ පොල් ගහ ඉතින් තියෙනවා කතන්දර ටික ඔක්කොම දැන් හරි නේද? ඔන්න එතකොට මේ හේතුඵල දහම එකින් එක පේළියට හොයන්න යන්න එපා. 12ම එකට එකවර වෙන්නේ. තේරුණාද? අනුපිළිවෙල ගන්න කියත් ඔයගොල්ලන් පැටලෙනවා. තේරුණාද? අන්න එතකොට මෙන්න නාම රූපයක් හැදුවා. සංඛාර කෙරුවේ මෙන්න මේකයි. මේ පොල් ගහේ වටිනාකමත් එක්ක රූපයක් බවට සංඛාර කරා තණ්හාව නේද? අන්න ඒකයි අවිද්‍යාපච්චය තණ්හා සංඛාර කියන්නේ ඒකයි. තේරුණාද? සංඛාර කරේ මොකටද? මේක විඳගන්න යමක් බවට පත් කරන්න දැනීමක් දුන්නා. දැනීමක් දෙන්නේ පහ විඳින්න ඉස්සර. අන්න ඒ දැනීමට තමයි විඥාන කියලා කියන්නේ. අන්න ඒ විශේෂ කාරණා ටිකක් දෙනවා අදි වචන කියන්නේ. ඒකට තමයි නාම කියන්නේ. අන්න ඒ කොටසයි නාම. නැතුව වේදනා සංඥා. හරියට දැන් එතකොට තමයි මේ රූපය විඳිනවා පොල් ගහ කියන සංඥාවක් දාලා ඒක තමයි සකස් වෙලා තියෙන්නේ. අන්න දත්ත දැනීම විඥාන. ඔය ටික තමයි නාම. හරිද? රූප වේදනා සංඥා සංකාර කියන ටික වේදනා සංඥා. ආයක පැහැදිලි කරන්න. ඒක තේරෙනකන් අල්ලගන්න. දැන් මෙතන ඡායාවක් නේද ආවේ? මේක පොල් ගහක් කරන්න නම් උසයි. පොල් ගෙඩි හැඩේ වෙනස්. අනිත් ඒවට වඩා වෙනස්. කාරණා ගොඩක් මෙතෙන් ඕනේ නේද? ඒවට තමයි අදි වචන කියන්නේ. දැන් මේ අදි වචනයක් දාලා පොල් ගහ කරගන්නයි හදන්නේ. ඒකේ වටිනාකම දෙන්නපায়ে. නැත්නම් අනිත් ගහෙන් අනිත් ගහෙන් කරගන්න කියන්නේ නේද? නැත්නම් පොස් ගහ කියන්න බැරි ඇයි? මේක පොල් ගහම් කරන්න එපා ඉස්සෙල්ලා. ඒකට ඒකට ගැලපෙන අදිවචනයක් දෙයි. එතකොට ඒකට අදිවචනයක් දෙයි. ඔව් ඒක දෙයි. ඒකටම අදිවචන තියෙනවා. අදිවචන තියෙනවා. ඒවනේ අනුන්ගෙන් අහලා ඉගෙන ගත්තා. අනු තණ්හාව. මේ තණ්හාව. ඒ තණ්හාව නා මානසිකාරී ක්‍රියාත්මක කරනවා අර අදිවචන කතාව අරගෙන. අදිවචන දෙන්නේ සාපේක්ෂව බලනවා. සාපේක්ෂව. ඉතින් අපි ඉගෙනගෙන තියෙනවා. තියෙනවානේ. අන්න මේකට ගැළපෙන විදියට දෙනවා. අන්න ඒක තමයි නාම රූප
රූපයත් එක්ක අධිවචන සම්පස්සයක් වෙනවා, ගැටීමක් වෙනවා. මේ මේ විශේෂ කාරණා ටික අරගෙන ඔන්න ඔකට තමයි නාම රූප කියන්නේ. තේරුණාද? හදනකොට අර පෙර දැනුම අපි ඒක නිකන් ගත්ත යනුගේ අපි පෙර දැනුම තමයි. ඒක තමයි අනුශේතන්නාව කියන්නේ. ඉදිරි කරගත්ත කාමයේ කියන්නේ ඔක තමයි විදලා පුරුදුකම. තේරුණාද? කාම තණ්හාව අනුශේතන්නාව ඒව තමයි ඒ කියන්නේ. තේරුණාද? එතකොට දැන් මේ රූපයක් නේ විඳින්න ඕනේ. දැන් රූපයක් විඳ ගන්නනේ මේ හදන්නේ, රූපයක් සංකාර කරලා විඳ ගන්නනේ හදන්නේ නේද? එතකොට මේ අදිවචනයක් ගෙනල්ලා මේ රූපය නේද නාම රූප බවට පත් කරගත්තේ නේද? දැන් මේ රූපේ නේද මේ විඳින්න හදන්නේ. හරිද? දැන් මේ හදාගත්ත සංකාර කරගත්ත රූපේ නේද විඳින්න ඕනේ? එළියේ තියෙන පොල් ගහනේ නෑ. එළියේ තියෙන පොල් ගහක විඳිනවද අපි? කවදාකවත් නෑ. විඳද මීට කලින්? මේ බලන්න පුළුවන්ද ඔයගලන්ට? ඉස්සරහ බලලාද අපි? බලලා නෑ, රැවටිලා නේද හැමදාම. වැදියේද? අන්න එතකොට දැන් මේ රූපය මානසිකාරය හරහා නාම රූප බවට පත් කරලා අන්න දැන් මොකද කරන්නේ? විඳිනවා. මොකද විඳින්නේ මේ හදාගත්ත රූපය? අන්න දැන් දැම්මා අධිවචනය ඇවිදිලා, සංඥාවක් දැම්මා. තේරුණාද? අන්න සංස්කාරයක් කරගත්ත එක හරි දැන් ඉති. තේරුණාද? සංස්කාර විඥාන. දැන් මෙන්න මේ රූපයට විඳිනවා, නමක් දැම්මා, ඒක සංස්කාර කරගත්තා, මෙන්න දැනීමක් ලැබුණා. දැන් පොල්ග දැනීම ලැබුණා. අන්නේ දැනීම තමයි සංකාර පත්‍ය විඥාන. තේරුණාද? දැනීම ලැබෙ මොනවලද? මානසිකාරය හරහාම නාම රූප බවට මේක පත් කරගෙන අන්න විඳිනවා. තේරුණාද? කවුද විඳින්නේ? විඳින්න කෙනෙක් නෑ නෑ. කවුරුත් විඳින්නේ නෑ. තණ්හාවම විඳිනවා. මේ තණ්හාවමයි මේ වැඩේ කරන්නේ. කෙනෙක් එහෙම නෙමෙයි. තේරුණාද? දැන් මේ මිදීමට දැන් අපේ මේ ඇසකරන මේව සම්බන්ධයි. මේව නෑ සම්බන්ධයක් නෑ මුකුත්. මේ වගේ සම්පූර්ණ මහකට වෙන්නේ. මේවත් එක එහපිලා බෑ. මේක අහකට මාත් ඇරලා මේ ඇතුළේ සිද්ධියදියා බලන්න. තේරුණාද? අන්න එතකොට දැන් අපිට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන වෙලා පොල් ගහ විඳීම දෙනකොට අදුනා දීම දෙනකොට මොකද වෙන්නේ? අන්න පේනවා දැන් පොල් ගහේ ගෙඩිත් පේනවා, ඔක්කොම පේනවා. තේරුණාද? අන්න සලායතන. තේරුණාද? දැන් මේ පොල් ගහ ගැන ඉතින් කටන්දර හදයි. ඕකට පොර දැම්මේ මෙහෙමයි, යෝකගේ ආදී පැලේ කෙරේ ඕන්න ඉතින් ඕන තරම් ඔබ දිගේ ගියයි. තේරුණාද? සලායතන පච්චයා පස්ස. තේරුණාද? දැන් තව තව මේක විඳ විඳා යනවා, ඕන තරම් විඳිනවා. තේරුණාද? අන්න එතකොට තවත් තණ්හාව වැඩි වෙනවා. තේරුණාද? තණ්හාව වැඩි වෙලා මේක ඇත්තම කරනවා. දැන් මේ පටිඝය ඇත්තම කරනවා, මේ ගැටිලා හදන නාම රූපේ ඇත්තම කරනවා. අන්න උපාදාන. තේරුණාද? උපාදාන පවත් ගන්න ඕන. දැන් මේක තියා ගන්න ඕනේ භව. තේරුණාද? මේක පවත් ගන්න ඕනේ. පවත් ගන්නෙ මොකටද? අන්න දැන් මට මේක විඳ ගන්න ඕනේ. දැන් මම වෙනවා. තේරුණාද? අන්න දැන් ඉතින් මේක සක්කාය දෘෂ්ටිය විඳිනවා. මේකට ගත වෙන කාලය මොකද්ද? ක්ෂණයයි. මේ සේරම කතාව වෙන්න ගත වෙන්නේ එක මොහොතයි. ඔන්න ඕක තමයි අපිට පහළ වෙන සිටිවිල්ල ආරමුණ. හයින් කොයි එකකින් ආවත් ඔච්චරයි. තේරුණාද? හැම එකම ඕක. දැන් හිතපොට හරිද? ඔය අවිද්‍යාපත්‍ය සංඛාර කියන චක්‍රය. තේරුණාද? ඕකෙන් සංඛාර වෙලාද දැන් සකස් වෙලාද මෙතන? සකස් වෙලා නෑ. සකස් වෙන්නේ නෑනේ. අධික වේගයක් අනික තම ආකාරයක්. සමහර කතා කරන්නේ
සකස් වෙලාද? පොළොක් සකස් වෙලාද? එතකොට මේ අදිවචනයක් දාලා නාම රූප බවට පත් කෙරුවාද? අදිවචනයක් දාලා වටිනාකම් විස්තරේ දීලා මනසිකාරය අරහා තණ්හාව පොල් ගහක් සකස් කරලා නාම රූපක පොල් ගහක් හැදුවද? පොල් ගහද මේක? පොල් ගහක් වගේ පේනවා. පොල් ගහක් බවට පැවතුණා විතරයි. නේද? එතකොට යමක් නැතුව තියෙනවා වගේ පේනවා නම් රැවටෙනවා නම් මොකද? අනන්ත වාරයක් මේක ඇති වෙනවා රැවටෙනවා. ඇයි එහෙම? පොල් ගහක් නැතුව පොල් ගහක් බවට දැන් මේ රැවටෙන මන පිළිගන්නවා නම් මොකද ඒක? මිරිඟුවක්. අන්න මිරිඟුවක් දැන් මෙතන. පොල් ගහක් නෙමෙයි, නාම රූපයක් නෙමෙයි. මේක මිරිඟුවක්. සියල්ලම මිරිඟු. ඒක නිරවටෙනවා කියලා කියන්නේ. සේරම මිරිඟු. ඒක නිරවටීම කියලා කියන්නේ. මුලාව කියන්නේ. ඔතනටයි බුදුහාමුදුරුවෝ අර බොත්තාමත්ති දරම්මත්ති කියන කතාව. ආ, ඉතින් මේක තේරුම් ගන්න කොහොමද ඒගොල්ලෝන්ගේ? ඔතනටයි මොනවා තිබුණත් ඔතනටයි මේ කියන්නේ නේද? මේ බාහිර සම්මුති ධර්මල්ලන්ට නෙමෙයි. ඔව්. ඔතනට තේරෙනවද? පැහැදිලිද එතකොට? වක්කලී ස්වාමීන් වහන්සේ බල බලා හිටිය කාවද? දැන් වක්කලී හාමුදුරුවෝ දීවමාන බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන අනේ හරි ලක්ෂණයි රූපේ බලන් ආසයි. මෙහෙමනම් රූපයක් නෑ, පුදුම ප්‍රසන්න රූපයක්, ලස්සන පාටයි මේ බල බලා සතුටු වෙවි හිටියා. කොයි කොයි බුදුහාමුදුරුවන් වද ඔය බැලුවේ? අර මිරිඟුව පොල්කහ වගේම සංඛාර කරලා දුන්නනේ දා විද්‍යාව තුල තණ්හාව වක්කලිය අඳුරන්න බුදුහාමුදුරුවන් කඩ කරලා දුන්නා. ජීවමාන බුදුහාමුදුරුවෝ බලන්නේ කොහොමද? බලන්න බෑ. ඒක අවබෝධයක්. ජීවමාන බුදුහාමුදුරුවෝ බලන්නේ කොහොමද අපි එතකොට? ඒක කතා නැත්තේ. බුද්ධ කියන්නේ අවබෝධය. වාටි එක දැකයිද ටිකක්? ජීවමාන බුදුහාමුදුරුවෝ නම් බලයි බලන්න පුළුවන් පුළුවන් වගේද? ඒකට නම් කතා නැහැ. අවබෝධයක් සකස් කරලා දීලා දෙන්නේ නැහැ. ජීවමාන බුදුන් කියලා බැලුවත් බලන්න ඕනේ අපි ඇහෙන් අවිද්‍යාව තුල මේක. ඒක නිසා නේද වක්කලී ස්වාමීන් වහන්සේලා ගින් ධර්මයේ දකින්න කිව්වේ. මාව නම් ඔහොම බලන්න බෑ. ගිහින් ධර්මයේ දැක්කොත් බුදුන් දකී කිව්ව නේද? සත්‍යව බොහෝ දේ වෙනවා නේද ධර්මයේ දැක්කම? මතකයි දහලා තියෙනවාද? එතකොට මට මේ ප්‍රශ්නයක් ආවා. දැන් මේක මෙවයි. තුමී කියයි මේ පොත්වල කිව්වනවා කියලා. අර ඒක හාමුදුරු නම. දැන් මිදුලා අමදින මං කිතින් කියන කාලේ වෙලා යනද? එතකොට දැන් ලස්සනට මිදුලා අමදිනකොට සතුටු වුණා. එතකොට මාර්යා ඇවිල්ලා මේක අවුල් කරලා ගියා. ඊළඟට කොරේක් වගේ දන්නවා මේක කවුරුත් ගණකොත් කියවන අය ඔය සුවිසු කියන්නේ නේන්නේ. ඊළඟට ගොන් නාම්බෙක් විදියට කරලා බැලුවා. පස්සේ උන්වහන්සේ බැලුවා මේ උන්වහන්සේ පින්නපාතේ වඩින හාමුදුර මේ මෙච්චර කොරේක් නෑ කියලා. මේ මායාවක්ද කියනකොට මායා පෙනී හිටියා කියලායි තියෙන්නේ. ඒ වෙලාවේදී හාමුදුරුව අහනවා ඔබ මායාද? ඔබට මෙච්චර විශ්මයදයක වැඩක් කරන්න පුළුවන් නම් ඔබට පුළුවන් ද බුදු හාමුදුරුව මවන්න? මට ඒ විදිහට නම් බෑ, මට පුළුවන් විදිහට මවන්නම් කියලා නැව්වලු. ඊට පස්සේ උන්වහන්සේ මට ඉතින් මේ ධර්මයේ ගැඹුරයි කියලා තේරෙන්නේ නැහැ. මම මේ අහන්නේ ඒකයි. ඒ වෙලාවේදී උන්වහන්සේ හිතුවලු මේ මායාමවපු මේ කෙලෙස් සහිත මායාමවපු බුදුහාමුදුරුව මෙහෙමනම් ජීවමාන බුදුහාමුදුරුව කොහොම ඇත්ත කියලා හිතලා රහත් වුණා කියලා සඳහන් වෙන්නේ. ඒක කොහොමද ඒ කතාව? දැන් අපිට මේ පොල් ගහ මැව්වේ කවුද?
තණ්හාව මවල මොකද අපිට මේ මොහොතේ කෙරිවි සකස් කරා සකස් කරලා අපි ගහගෙන අපිට ලැබුණේ මොකද්ද මොල් ගහගෙන නැතුව මොල් ගහක් විදිහට ආවේ නෑ තව තව කල්පනා කරන්නේ ලැබිච්ච දෙයක් නෑ ඔව් දැන් සංහාවනේ මොල් ගහ හැදුවේ දැන් ඒකෙන් මොකද්ද අපිට සිද්ධ වුණේ අන්තිමට රැවටිලා නෑ සතුටුයි අර ලැබුවා මේ තණ්හාවින්ද නෑ මොකද්ද තව බලන්න කල්පනා කරලා මේකේ ලැබුණේ ජාති ජරා මරණය නේද මේකේ උනේ අපිට මේ මොහොතේ මේ මොහොතේ උනේ ජාති ජරා මරණය එතකොට තණ්හාවනේ සංඛාර කරේ නේද කාම තණ්හා භව තණ්හා විභව තණ්හා තණ්හාවනේ මේක සංඛාර කරේ තණ්හාව සංඛාර කළා මොකද්ද අපිට ලැබුණු ප්‍රතිඵලය මරණය නේද කවුද එතකොට අපේ මාරයා තමන් නෙමෙයි මේ සිතුවිල්ල සිතුවිල්ල මායя තණ්හා ඔන්න අපි ළඟ ඉන්න මායя තමයි හැම හැම වෙලේම අන්නා මේ තණ්හා මායя තමයි අපිට හැම වෙලේම නාම රූප සකස් කරලා දෙන්නේ තේරුණාද නාම රූපේ ඔස්සේ නේද අපි මේ යන්නේ එතකොට පොල් ගහ ලොකුයි පොල් ගහ උසයි අරකයි මේකයි කියලා එතන නාම රූපේ නේද දැන් විඳලා තියෙන්නේ මිරිගුව නේද විඳලා තියෙන්නේ මිරිගුව විඳින්න අපිට දුන්නේ කවුද තණ්හා මායя නේද ඒ මායяගේ විපාකය මොකද්ද ජරා මරණය නේද අන්න අපිට මරණය දෙන්නේ හැමතිස්සෙම මායяයි මෙන්න මායя තණ්හාවයි මායя තණ්හා මායя වරින් වර පොල්ගා කියනකොට මේක මැව්වා මම කියනවා අර මේ තාර පාඩ කියලා දැන් ඔයගොල්ලන්ට මොකද දෙන්නේ? මේ දිගට තාර පාට කළු පාට දෙන්නේ. ඒක දුන්නේ කවුද? ඒ තණ්හා මායя නේද? ඒක ඇත්තයි කියලා පිළිගත්ත මොහොතේම ජාති ජරා මරණයටත් අපි අහුවෙනවා නේද? එතකොට හැම වෙලේම මේ තණ්හාව ක්‍රියාත්මක වෙවි මොකද අපිට දෙන්නේ? ජාති ජරා මරණ විපාකය. ඔන්න මායя. මායя කියන්නේ තණ්හාව. තණ්හා මායя. අන්න ශරෙන් ශරේ මොහොතින් මොහොත මොහොතින් මොහොත ගුණාව දාලා දුන්නා. එක එක ඒව දුන්නා. එතකොට මොකද්ද මෙයා දැක්කේ මේ හාමුදුරුවෝ? මෙන්න මේ නාම රූප සංඛාර වෙන ආකාරයේ තණ්හාව විසින් සකස් කරන ආකාරය දිහා දැක්කා. අන්න ඒක දැක්කනම් අපි කවදා හරි අපිට රහත් වෙනවා. හරියටම මේක හරියටම 100ෙන් බැලුවා. අන්න මායя හෙව්වා. මායя දැක්කා. මෙතන ජාතිජරා ජාතිජරා වල ඔයා ගියා මට අදයි හම්බුනේ කියන්නේ. අපිට මෙයාව හම්බෙලා නැහැ තව. පැහැදිලිද? මේ මායя තමයි හැමතිස්සෙම. ඇයි මේකට මායя කියන්නේ? ජාති ජරා මරණ. ඇයි මේකට මායя කියන්නේ? හැමතිස්සෙම මේ හැම අවිද්‍යා තණ්හා ක්‍රියා වලියකින්ම මොකද අපිට ලැබෙන්නේ? ජාති ජරා මරණ දුක. ජාති ජරා මරණ දුක. ඔයාලා සන්තෝෂ වෙනකොට මොකක් හරි දෙයක් දිහා බලලා ලැබිලා තියෙන ජාති ජරා මරණ. අන්නකොට ලැබෙන්නේ ජාති ජරා මරණ. දුක් වෙනකොට ලැබෙන්නේ ජාති ජරා මරණ. ආඩම්බර වෙනකොට ලැබෙන්නේ ජාති ජරා මරණ. හැම වෙලේම මේ මායя අපි ළඟ. මේ තණ්හා මායя අපි ළඟ මේ ජාති ජරා මරණ දුක දෙනවා. තේරෙනවද? අන්න මායя. තේරුණාද? ඔක ඉතින් කතාවට ලියනකොට ලියන්න එපා මායя පුජ්‍යලේ කරලා. නැත්නම් ලියන්න බෑනේ මේක සාහිත්‍යයෙන් එනකොට. ඒකයි මේ මාර සංකල්පේ තමයි. හරිද දැන් තේරෙනවද මේ එතකොට එතකොට මේ පොල්ගා නාම රූපේ ඇත්තද තේරුණාද එතකොට ඒ පොල් දැන් ඔයාලට පේන්නේ උසට උසේ පොල්ගා පොල්ගෙඩි පිරුණු කොයි පොල්ගාද මේ මේ පොල්ගා සංකාර වුණු පොල්ගා නේද දැන් ඕක මිරිඟුවක් කියලාද දැනෙන්නේ පොල් ගහ කියලා දැනෙන නිසා නේද ඔකෝෂේ තවදුරටත් මේ යන්නේ ගමන යන්නේ ඔකෝෂේ පොල් ගහ කියලා තේරුම් හින්ද නේද දැන් පොල් ගහ කියලා පිළිගත්තොත් මොකද වෙන්නේ රැවටිනවා නේද එතකොට
එතකොට අපි මේක තේරුම් ගන්න ඕනේ තවදුරටත් රැවටෙන්නද රැවටීම ඔප්පු කරගන්නද මේ හදන්නේ එහෙනම් රැවටීමක් ඔප්පු කරගන්න නම් රැවටීමක් නම් මේක ඔකට පොල් ගහ කියන්නේ කොහොමද ඔබට නමක් දෙන්න පුළුවන්ද පොල් ගහ කියලා පිළිගත්තොත් අපි මේක ඇත්ත වෙනව නේද අපිට වෙනව ඇත්ත වෙනව නේද එතකොට දැන් මේක පොල් ගහද නැහැ මිරිඟුවක් නේ මිරිඟුවකට නමක් දෙන්න බෑ මිරිඟුවක් නම් ඇයි අපි නමක් දෙන්න යන්නේ මෙතන තේරෙනවද මිරිඟුවක් බව තේරුම් අරගන්නවා නම් අපි නමක් දෙන්න බෑ වැරදීමක් විතරයි නේද එහෙනම් ඕක පොල් ගහක් කියන්න බෑ උතෙන්ද පොල් ගහක් වෙන්න බෑ උතන සංඥාව දෙන්න එකක් නැහැ මිරිඟුවක් ඕක අන්න අපිට එහෙම පෙන්වන්න පුළුවන් නම් අන්න එහෙනම් අපි එතකොට මේ සංඥා මිරිඟුවට අහු වෙන්නේ නැහැ නේද? දෘශ්‍යයකට අහු වෙන්නේ නැහැ. තේරුණාද? පැහැදිලිද? එතකොට දැන් ඔය සලා යතන පච්චයා පස්ස පොල් ගහ උස බව ගෙඩි පිරීලා බව. පේන්නේ කොහෙන්ද අපිට? පේනවනේ ඔයගොල්ලන් පොල් ගහ තාරපාද කියනවා තාරපාද පේනවනේ බුදුහාමුදුරුවෝ කියනකොට බුද්ධ රූපේ පේනවනේ මේ හැද දැන් පේන්නේ අන්න මේ නාම රූපය පහල කරනකොට මාර්යා මේ තණ්හාව ඒක බලන ආයතන හයක් දෙනවා ආයතන හයක් අන්න සලායතන ඒ සලායතනයන්ටයි අර රූපේ ස්පර්ශ වෙන්නේ තේරුණාද? ඒ සලායතනයන්ටයි රූපේ ස්පර්ශ වෙන්නේ. අන්න ඒ ඇහැටයි පොල් ගහ කියන රූපේ ස්පර්ශ වෙන්නේ. අන්න එතකොටයි මේ නාම රූප හටගෙන දැනීමක් ලැබෙන්නේ. ඔන්න උතනයි චක්කුංච පටිච්ච රූපේච චක්කු විඥානං උපදී. බාහිර කතාවක් නෙමෙයි. තේරුණාද? මේ ඇහැට කොහෙද නම් ළමයාට විඥානයක් පහළ වෙනවා. නේද? මෙන්න මේක මේ මොහොතේ අකාලික වේගෙන් ක්‍රියාත්මක වෙනකොට සලායතන පහළ වෙනවා ඒ සලායතනයන්ට මේ සංස්කාර කරන නාම රූපේ ගැටෙනකොට දැනීමක් එනවා පුල් ගහ කියලා අන්න චක්කුංච පටිච්ච රූපේ චක්කු විඥානං උපදිනේ තුනම උතනයි තමයි තේරුණාද හේතුඵල ධර්මයක් අපි තුලින් දේශනා කරලා බුදුහාමුදුරුවෝ මේ ඇගෙන ආපෝ විදුවන් නැහැ මෙතෙන්ට. තේරුණාද? වෙල ඔහි තියෙන රූපයක් ගැන කතා කරන්නේ නැහැ මේ ඇගෙන කතා කරන්නේ නැහැ. සම්පූර්ණ මෙතන කතා දෙකක් නේ මෙතන. එකකට එකක් විරුද්ධ පරස්පර නේද? දැන් බුදුහාමුදුරුවෝ දැන් පෙන්නුවේ අපිට තමාතුලින් දකින්න ධර්මයක්. තමාතුලින් දකින්න බඹය පමණ ලෝකයේ තුලින් මේ රූපයේ තුලින් ලෝකයේ පනවව ධර්මනේ. එතන පොල් ගහ තියෙන්නත් ඕන මෙතන තාරපාර තියෙන්නත් ඕන බුදුන් ඉන්නත් ඕන මෙතන ඇස කන හම් වෙන්නත් ඕන මෙතන මම ඉන්නත් ඕන මෙතන සමාතුලින්නේ ඔක්කොම නේද එහෙමනම් ඔය කියන කතා ඔක්කොම මේ චක්‍රය තුලට අහු වෙන්න එපායි නේද මේ චක්‍රය තුලට අහු වෙන්න ඕනේ නම් ආයේ බුදුහාමුදුරෝ ආ නෑ නෑ මේ ටික නම් එළිය කියලා අර රූපයයි මේයි ගැටෙන කතාවක් කියයි දායි නෑ නෑ පැහැදිලි නේද කල්පනා කරලා බලන්න ආයේ ගෙයි පස්සේ ගන්නේ මේ නේද කොට එළියට එන්න බෑ. එහෙනම් ගෙයි පස්සේ කෝ වෙන්න බෑ නේ මෙතන. තේරෙනා නේද? මම හිතලා බලන්න කල්පනා කරලා බලන්න. ඔය පොතේ තිබ්බ පළියට කවුරුවක් කිව්ව පළියටම ඕව පාඩම් කරගන්න එපා. කල්පනා කරලා බලන්න. හිතලා බලන්න කොහොමද මේක වෙන්න ඕනේ කියලා. තේරුණාද? පොත් ලියන ආයේ ලියය යෝනෝන જાති. ඒගොල්ලන්ට තේරෙන විදිහට. ඒකට ඉතින් කරන්න දෙයක් නැහැ. අපි තේරුම් ගමු මේක. තේරුණාද? රූපේට මේ ඇතුලේ තමයි මේ මෙතන නෙවෙන්නේ. එතකොට බාහිර කොහෙද ලෝකය? මෙතන කතා කරලා බාහිර නිගියොත් කොහොමද එයි පාසික ධර්මයක් වෙන්නේ මේක? තමාතුලින් දකින්න ධර්මයක් වෙන්න බෑනේ එතකොට. තේරුණාද? අන්න දැන් මම ඕගොල්ලන්ට කියනවා රෝස මලක් ලොකු එකක්. අර ඉස්සරහා මේ මල් පොකුරේ ලොකු රෝස මලක්. පේනවද? දැන් ඕගොල්ලන්ට බලන්න පවතින මලක් සංඛාර වෙලා ඒකට නාම රූප සම්පස්සයක් වෙලා
එතකොට මේක උපාදාන වෙලා තියෙනවා වෙලා දකින මම වෙලා මම රෝස මල අන්න තියෙනවා කියනකොටම ඔක්කොම වෙලා ඉවරයි නේද? අන්න අවිද්‍යා පත්‍ය ලෝකය නිර්මාණය කෙරුවා. දැන් බාහිර ලෝකේ රෝස මලයි දකින මමයි ඔක්කොම මේ ටිකේ නේද උනේ? මේක මොහතර මනසේ වුණා නේද එතකොට? තේරුණා නේද? පැහැදිලිද? එතකොට ඔතන ඔය රෝස මල දකින්ද ඔය ලෝකය විඳගන්න ඔය රෝස මලේ සුන්දර විඳගන්න නේද ඔතන මම කියන මුලා වෙන්නේ? පැහැදිලිද? එතකොට කවුද රෝස මල දැන් ඔය දකින්නේ? අන්න මම කියන මුලාව නේද ඔය පහල වෙලා තියෙන්නේ? දැන් ඔය මම කියනකොට රෝස මල කියලා දැන් ඔයගොල්ලන් දැක්කනේ ලස්සනත් වුණානේ සුවඳත් ආවනේ ඔක්කොම වුණානේ. එතකොට ඒ ඔක්කොම දැනුනේ කාටද? අන්න මම කියන මුලාව. අන්න සක්කාය දෘෂ්ටිය. අන්න ඔයගොල්ලන් තුල පහළ වුණා සක්කාය දෘෂ්ටිය ওই වෙලාවේ. තේරුණාද? නේද? අන්න සක්කාය දෘෂ්ටිය පහළ වෙලා රෝෂමල කියන නාම රූපෙ පටිග වෙලා මේක වටිනාකම අනිත් මල් වලින් වෙන් කරලා දුන්නා නේද? ඇඩේ වැඩ ඔක්කොම පාට ලස්සන වෙනුන ඔක්කොම විනාශ වුණා නේද? වඳවල කියලා පෙවුනේ නෑ නේ මොකද? නේද? රෝෂමල වැඩ වෙලා ආවේ නේද? බලන්න අන්න මෙන්න අවිද්‍යා පත්‍ය සංඝාරයේ තුල මමත් එලා සක්කාය දෘෂ්ටි රූප පහළ වෙනවා. තේරුණාද? පැහැදිලිද? ඔන්න හැම ක්ෂණයකම හැම ක්ෂණයකම එතකොට දැන් මොකද්ද මේ උනේ? සක්කාය දෘෂ්ටිය පහළ වෙලා මැරුණා. උපත මරණයකට අහු වුණා. එක මොහොතක් භව චක්‍රයකට අහු වුණා. එක මොහොතක් සසර ගමනකට අපි අහු වුණා. තේරුණාද? ඊළඟ මොහොතේ ආයෙත් තව එකක් ඕක. මේ දරවල් හයෙන් එකක් ආයෙත් මේ මොහොතේ. ආයෙත් මේ මොහොතේ. ආයෙත් ওই විදියමයි. දැන් එතකොට දැන් බලන්න. ඔය රෝස මල ඇත්තද? සංස්කාරය ඇත්තද? නාම රූපය ඇත්තද? සලායතන ඇත්තද? ඔය දකින මම ඇත්තද? මොකද ඔකෙන් ඇත්ත? එකක්වත් ඇත්ත නෑ. එකක්වත් ඇත්ත නෑ. ඒකෝ මේ ඔක්කොම මුලාවක් විතරයි නේද? රැවටීමක් විතරයි නේද මේ මොහොතේ ආවේ? එතකොට මුළු සංසාර ගමනම කියන්නේ මොකද්ද මේ? රැවටීමක් විතරයි මෙතන. රැවටීමක් විතරයි. තේරුණාද? ඔය රැවටීම තුල නේද රණ්ඩු වෙන්නේ, ගහගන්නේ, යුද්ධ කරන්නේ, මගේ ඔටුනු ටික දාගන්නේ නේද? ඔය රැවටීම තුල මෙන්න මම නේද ඔටුනු පළඳගන්නේ. මගේ මෙහෙමයි, මං මේ විදියයි, මගේ හැටි මෙහෙමයි, මං මෙහෙම හිටියට මෙහෙම කෙනෙක්. මේ ඔක්කොම කොයි මමද ඔය? අවිද්‍යාව නේද? නේද? දැන් බලන්න බුදුහාමුදුරෝ ශාක්‍ය වංශය, ගෞතම කුලය නේද? රාජ්‍ය පවුල ඔය එකක්වත් තිබුණාද අන්තිමට? ඒවා එකක්වත් නැහැ නේද දැන්? අන්තිමේ පිටිසිගා වඩින්න ගියා නේද කිඹුල්වත් පුරේට? ඊළඟට කන්න ගියා නේද? මම නැති කරදර නේද? ඒක නෑ මේ මේ රජුරට තරහයි. රජුරට තරහයි නැද්ද ඉතින්? නේද? මෙච්චර මාලිගාවල් මෙතන තියාගෙන අන්න පාරවල් ගාන ඊළඟට යනවා. බෑ නේද පින්දපාතේ ගියාට මාන්නේ දුරු වෙන්නේ අවිද්‍යාව නැති වෙන්න ඕනේ නේද? අවිද්‍යාව නැති වෙන්න. අවිද්‍යාව නැති වෙන්න. පින්දපාතේ අනුදැන වදාලෙත් අවිද්‍යාව නැති වෙන්න. මේ මේ සක්කාය දෘෂ්ටිය තුල තියෙන ඔටුනු ගලවන්නම තමයි. ගලවන්නම තමයි නේද? මොනවද දුන්නත් ඔකට දාන්නවද නේද? එක්කෙනෙක් පැන් රස දෙයක් දායි, තව එක්කෙනෙක් ඇඹුල් රස දෙයක් දායි, තව එක්කෙනෙක් මිරිස් රා එකක් දායි. තව එක්කෙනෙක් යනකොට අහක බලාගෙන ඉන්නේ. ඔව් ඔක්කොම ಜಾති ඔකට වැටෙනවනේ ඉතින්. නේද? ඒ ඔක්කොම පිළියරගෙන එන්න එපා. ඊතරම නියතමානී වෙන්න එපා. නේද? පැහැදිලි නේද? තේරෙනව නේද? එතකොට දැන් බලන්න. එතකොට දැන් මේ දිගින් දිගට සංසාර ගමනක් අනවරාග්‍ර සංසාර ගමනක්.
මොහොතක් පාසා කෙලෙස් ක්‍රියාවලියක් නේද? මේ මුලාවක් අවිද්‍යාව තුළ මෝහය තණ්හාව විසින් මේක ඇලෙනවා. ඇලෙන්න විදියක් අඩු වෙනකොට ගැටෙනවා. ලෝභ දේශ මොහ ක්‍රියාවලියක් නේද මේ දිගින් දිගට යන්නේ? තේරුණා? දැන් දිව ලෝක ප්‍රාර්ථනා කරලා හරියනවද මෙතෙන්? ඒත් අවිද්‍යාව හැම ලෝකයක්ම මෙතන නේද එතකොට? පැහැදිලිද? තේරෙනව නේද? එතකොට අපි සිහිය දියුණු කරන්න ඕනේ, අපිට සතිපට්ඨානය ඕනේ. මේ රැවටීම නැති කරන්න නේද? නේද? එතකොට අපි හැරෙන්න ඕන අපේ සිතේ පහළ වෙන මේ මොහොතේ අපි තුල පහළ වෙන මුලාව දකින්න නේද අපි සිහිය දියුණු කරන්න ඕනේ නේද? ඔබන සංස්කාර වෙන හැටි තේරෙනවනම් මෙන්න තණ්හාව සකස් කරනවා. මොනවා සකස් කරන්නද මේ තණ්හාවනි ක්‍රියාත්මක වෙන්නේ? මේ වඩුවනේ අන්ධකාරය තුල ක්‍රියාත්මක වෙන්නේ. කිසිම දෙයක් මෙතන සකස් කරන්න බෑ, රැවටීම විතරයි. රැවටීම කියන්නේ සකස් වෙනවා නම් ඒක රැවටීමක් නෙමෙයි. සකස් කරන්න පුළුවන් නම් යමක් ඒක රැවටීමක් වෙන්නේ නෑ. සකස් නොවන හින්දානේ රැවටීම වෙන්නේ නේද? පැහැදිලිද? එතකොට දැන් මෑණියෝ ඇහැව්වා මේ පේනවා හැට නේද? ඔන්නේ දැන් උදේට දැන් මේ ඔක්කොම හැට පේනවා. මෙතන සමහරුන්ට අද නිින්දත් යනවනේ. නිින්ද ගියා හිට පේනවද දැන් ඕක? දැන් නිින්ද ගියා හිට වටපිටාව ඉන්න අය පේන්නේ නැහැ. හැරෙනකොට න්යාය පේන්නේ නේද? අවදියේ ඉන්න අයට නිින්ද පේන්නේ නේද? එතකොට පේන්නේ කොහොමද? දැන් ඔක ඔයගොල්ලෝම කතා කරන්න බලන්න. දැන් අපිට ඔයාලට මාව පේනවා, මට ඔයාලව පේනවා. පේනවනේ දැන්. සම්මතේදී මේ පේනවා. කියන ආයතන ඔය පහල වෙන්න ඕනේ නේද? පේන්නේ කොහොමද දැන්? දැන් ආයෙ කතා කරන්න ආයෙ කතා කරන්න. ඇහැට ආයෙ ගැටෙන්නේ ඡායාව විතරයි නේද? ඈ? දැන් මට දැන් ගැටලුව දැන් මේක විඥානයේ මොන තරම් වේගයක්ද කියන්නේ? දැන් මෙතන 10ක් 15ක් ඉන්නවනේ මේ මෑන්නුනේ සියල්ලම පිටිලක් ඉවරයි. ඉවරයි. කොහොමද ඒක? පෙනීම. පේනවනම් පේන දේ හැටි කියන්න. ඊට පස්සේ මන ආයතනෙ මතක් කරලා දෙනවනේ. තව කියන්න, තව කියන්නකො. ඡායාව ගැටෙනකොටම මේ චක්‍රය මේ ගැටෙනකොටම වෙලා ඉවරයි. ඕගොල්ලන් අඳුර ගන්න කලින් මේ කවුද කියලා බලන්න කලින් ඕක වෙලා ඉවරයි. තේරුණාද? එකවරක් නෙමෙයි අනන්ත වාරයක්. අසංඛ්‍ය වාරයක් හේතුඵල ධම හේතු. එකවරක් හේතුඵල ධම ආවට පොල්ග අඳුර ගන්න බෑ. වාර අඳුර ගන්න බෑ. රෝස මල අඳුර ගන්න බෑ. ඕගොල්ලන් අඳුර ගන්න බෑ. එතකොට මෙතන මොකද වෙන්නේ? අනන්ත වාරයක්. අසංඛ්‍ය වාරයක්. සකස් කරලා සකස් වීම නෙන්නම් මේක. අසංඛ්‍ය වාරයක් මේ බොරුව සකස් වීමක් නෙමෙයි. මේ බොරුව අසංඛ්‍ය වාරයක්. බොරුව අසංඛ්‍ය වාරයක් එනකොට මොකද වෙන්නේ? පොල් ගහමයි. අන්න රූප වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදාන කියන්නේ ඒකයි. උපාදාන වෙනකොට මේක පොල් ගහමයි, නැවතිලාමයි, උසර උසේ තියෙනවාමයි වෙනවා. අන්න අවිද්‍යාව තුල රැවටෙනවා මනස. අනවිද්‍යාව තුළ දැන් රැවටෙනවා. තේරුණාද? රැවටෙනවා. එතකොට මෙතන අසංඛ්‍ය වාදයක් වෙලා මේක ඇත්තමයි කියලා පේනකොට තමයි බාහිර ඇහෙන් දැක්ක කියලා රැවටෙන්නේ. බාහිර ඇහට දකින්න බෑ ඒක උනත්. මේ ඇහට බලන්න බෑ කවදාකවත්. මෙතන ඇත්තමයි මේ මෙච්චර කණ්ඩායමක් ඉන්නවා කියලා අභිසංකාර කරලා මේක නැවත නැවත පුනර්භව කරලා කාලය තුල මේක හදලා දෙන එක මොහොතද ඒක වෙලා? එක මොහොතට අසංඛ්‍ය වාරයක් මේක දුවලා අධික වේගයෙන්. එරුණා දෙකයි අකාලිකෝ කියන්නේ.
අකාලිකෝ කියන්නේ ඒකයි. අසංඛ්‍ය වාරය හරි අමාරුයි. මේකෙන් ගැලවෙන්න හරි අමාරුයි. නෑ පුළුවන්. තේරුණා? මේව දකින්නකොට සියල්ල පෙනිලා ඉවරයි. අසංඛ්‍ය වාරයක් මේක ක්‍රියාත්මක වෙනකොට තමයි බාහිර මෙතන දැන් මේ දැන් මේ රැවටෙන සක්කාය දෘෂ්ටියට නැත්නම් රැවටෙන මනට තණ්හාවට තේරෙනවද මේක මේ මේ මෙතන වෙන එකක් කියලා? මේ මොහොතේ රැවටීමක් කියලා තේරෙනවද? අන්න සම්පූර්ණයෙන්ම මුලාව මොකද හරවන්නේ? බාහිරට හරවනවා. සම්පූර්ණයෙන්ම මේ ක්‍රියාවලිය බාහිරට හරවනවා. බාහිරට හරවනකොට මොකද වෙන්නේ? බාහිර ලෝකයක්. අන්න පොල් ගා අතන, අන්න රෝස මල අතන, අන්න මේ ඔක්කොම ඉන්නවා මෙතන. අන්න ඒ ඔක්කොම බාහිරයි කියලා තේරෙන්නේ මේක නොපෙනෙන හින්දා. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ එහිපස්සිකෝ. මේක බලන්න එපා බාහිරේ. ඇයි? බාහිර බැලුවොත් මේක මුලා වෙන්නේ බාහිර පේන්නේ අපිට. තේරුණාද? ගැටලු තියෙනවද? පළවෙනි දවසේ බෝලේ කියලා දුන්නා. ඉත පොල් ගහම කියමුකො. පළවෙනි දවසේ අම්මා මේක පොල් ගහ. තේරුණාද? පළවෙනි දවසේ නේද අපිට මේ පළවෙනි වතාවට මේ ක්‍රියාවලිය පහළ වුණේ, අරමුණ පහළ වුණේ. අරමුණ පහළ වුණා කියන්නේ මේ අවිද්‍යා සංඛාර ක්‍රියාවලිය සිද්ධ වුණා නේද? අම්මා පෙන්නකොට අතනින් පොල් ගහ මෙතන අසංඛ්‍ය වාදයක් ක්‍රියාත්මක වෙලා නේද? අම්මගේ දැනුම උදව් කරගෙන අපි පොල් ගහ බැලුවේද? පළවෙනි දවසේ පොල් ගහ බලලා මේක හැදුනද? මේක සිද්ධ වෙලා පොල් ගහ බැලුවා. මේක සිද්ධ වෙලා පොල් ගහ බැලුවා. පළවෙනි දවසේ පොල් ගහ පෙන්නුවා. මෙන්න පොල් ගහ කිව්වා. අපි පොල් ගහේ සියලුම අංගෝපාංග එකපක්ෂයෙන් දැක්කද? එක දෙයක් විතරක් නේද? දැන් කල්පනා කරන්න මං කියනකොට පොල් ගහ කියලා වඩ මොනවද පේන්නේ? පොල් ගහ සියෝ පේන්නේ. කොයි කොයි හරියට මරන්නේ ඒක. ගෙඩි දිහා බැලුවොත් ගෙඩි විතරයි. අතු දිහා බැලුවොත් අතු තමයි නේද? ගහ පේන්නේ නැද්ද ඒක දෙවෙනි සැරේද වෙන අරමුණකින් දවල් ගන්නවා? අරමුණේ නෙමෙයි. එහෙමද? එහෙම කොහෙද? ඒක පොල් ගහ බලන්නේ. මේ පොල් ගහනේ එළිය තියෙන එකනේ. මම කියන්නේ ඇතුළේ තියෙන පොල් ගහ. ඇතුළේ තියෙන එක බැලුවට එකමාරට පේනින්ද? නෑ පේනවා. හැම දෙම හැම ආකාර ලක්ෂණ නිමිති උද්දේශ කියලා අධිවචන සම්පස්සයක් මොකටද දේශනා කරේ? නාමය කියලක අඳුන්ලා දුන්න නේද? ඇයි? ඔය කඳක් දැක්කට පොල් ගහ කියන්නේ කොහොමද ඔකට? මේ මේ ටික විතරක් දැක්කොත් අපි කොහොමද ඔකට පොල් ගහ කියන්නේ? අර පොල් ගහ බව දැනින්න නම් ඉතුරු ටිකක් තෝරන්න ඉතල හින් ටිකක් තෝරන්න නේද? අන්න ඒක තමයි අධිවචන කියන්නේ. අර පොල් ගහට අවශ්‍ය වපකටිය ඔක්කොම ඕනේ. අන්න ඒක තමයි නාම රූප කියලා ඔක අඳුන්නන්නේ. උද්දේශ ලක්ෂණ නිමිති ආකාර ඔක්කොම දැන් මේකේ දෙනවා. පොල් ගහ කරන්න නම් පොල් ගහේ කතන්දර ටික දෙන්න ඕනේ. නැත්නම් පොල් ගහ වෙන්නේ නැහැ. මේක හදක් වෙයි නැත්නම් නේද? අන්න ඒක තමයි අනුන්ගෙන් අහගත්ත දවසේ ඉතුරු වුණා අපි ළඟ. පොල් ගහයි දෙල් ගහයි අතරේ කොස් ගහයි අතරේ වෙනස හොයාගන්න එපා. එද මේක පොල් ගහ. අනිත් ඒ වගේ වෙන් කරලා අපිට අඳුරලා දුන්නනේ. හරිද? අනිත් ගස් වලින් වෙන් කරලා පොල් ගහ අඳුන්නලා දුන්නා. පොල් ගහ අනිත් ඒ වගේ වෙන් කරලා අඳුනනකොට පොල් ගහේ විශේෂ ලක්ෂණ ටික ඕනේ නේද? අන්න ඒවා තමයි අධිවචන කියන්නේ. එකින් එක වෙන් කරලා සංඥාවක් අඳුන ගන්න මේ සංඥාවේ පොල් ගහෙන් දෙල් ගහවෙන් කරගන්න, දෙල් ගහෙන් කොස් ගහවෙන් කරගන්න, මල් ගහවෙන් කරගන්න ඒකට අවශ්‍ය අධිවචනයක් තියෙනවා. ඒක අඳුන්නන අධිවචනයක් තියෙනවා. අන්න ඒ අධිවචනය තමයි අනුශේතන්හාවෙන් අපි ඉගෙනගත්ත දැනීමෙන් මතකයෙන්
මේ ඡායාවට ගැටෙන්නේ පටිග වෙන්නේ ඇවිදින්න. ඒ ඡායාවට ගැළපෙන අනුශය තණ්හාව එතෙන්ට සම්බන්ධ වෙනවා. අන්න ඒක තමයි දැනීමෙන් අර අපිට මෙතෙන්ට එනවා ආදි වචනේ අරන් එනවා. එතකොට තමයි මේක නාම රූප බවට පත් වෙන්නේ. රූපේ වෙනස් කරලා දෙන්න ඕන අනිත්‍යවට. අන්න ඒක තමයි නාම රූප කියන්නේ. තේරුණාද? එතකොට තමයි අපිට ඒක විඳින්න පුළුවන් රූපයක් විඳ ගන්න පුළුවන් නාම රූප වුණොත් විතරයි. රූපයක් විඳින්න බෑ මනසෙන් මානසිකාරය හරහා තණ්හාව ඔයක කොටස් ටික දෙන්නේ නැත්නම්. තේරුණාද? ඒක ලක්ෂණ ටික දෙන්නේ නැත්නම් අපිට නාම රූපයක් වෙන්න බෑ. විඳින්න විදියක් නෑ. අඳුරා ගැනීමනේ විඥානය කියන්නේ. අන්න එතකොට මේක එකතු කරලා හදලා තමයි නාම රූපයක් අපිට වේදනා සංඥා සංකාර විඥාන වලින් දෙන්නේ. තේරුණාද? ඒකයි නාම රූප කියන එකේ අදහස. රූපයකට පටිග වෙනවා අර আদি වචන සම්පස්සේ නැත්තම් නාම කොටස. අන්න නාම රූප එතකොට දැන් තමයි පොල්ගහයි දෙල්ගහයි වෙන් කරගත්තේ. තේරුණාද? එතකොට වෙන් කරලා මොකද කරන්නේ? දැනීමක් දෙනවා, විඥාන දැනීමක් දෙනවා. ඔන්න පොල්ගහ දැනීමක් දෙනවා. ඒ දැනීම දෙන්නේ කොහොමද? රූපේ පුත් විඳලා විඳලා ඒක වේදනාවෙන් දැන් මේ රූපයක් හැදිලා වේදනාවේ විඳලා ඒක උසයි පොල් පිළිලා විඳිනවනේ අපිට. නම දැම්ම සංඥාවක් අන්න තණ්හාව සංස්කාර කෙරුවා. ආ ඕක පොල්ගහ වුණ දැනීමක් ලැබුවා. ඔන්න ඕක තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ. ඔන්න ඔය දැනීම දෙනකොට ඔය පොල්ගහ කියලා පිළිගන්නකොට සක්කායි. දැන් ඉතින් වැඩි හරි. දැන් ඉතින් විඳිනා ඉන්නවා, දකිදගෙන ඉන්නවා. අන්න මම. අන්න එතකොට තමයි සක්කාය දෘෂ්ටි එතනින් එන්නේ. මෙන්න මේ පංච උපාදානයකට නාම රූප ගැටිලා. මේ වටිනාකම දෙනකොට ඒක විඳිනකොට රූපයක් වේදනා සංඥා සංකාර විඥාන වලින් විඳිනකොට අන්න දැන් ඉතින් සක්කාය දෘෂ්ටි. එපෑ විඳින්න කෙනෙක්. පොල්ගා විඳ ගන්න කෙනෙක් ඉන්නපාය. අන්ධකක්කය දෘෂ්ටි. පොල්ගහමයි මමමයි. මාට පේන පොල්ගහ. මම දකින පොල්ගහ. පොල්ගහ දකින්නේ මගේ ඇහි. මම මේ හැමදාම දකින පොල්ගහ හැමදාම ඉන්නේ මමනේ පොල්ගහ දකින්නේ. ඔන්න මම මගේ ආත්ම වෙනවා. මේ දැකීම මගේ වෙනවනේ. දැකීම මගේ. මම දැක්කනේ කොහමද ඔබ බොරු වෙන්නේ? ඔක මගේ දැකීම. මම හරියටම දැක්කා එක පොල් ගහක්මයි. දැන් ඒකනේ අපි කියන්නේ මගේ ඇහිම මම දැක්කා කියලා අපි කියන්නේ. කනින්ම ඇහුවා කියන්නේ නේද? මගේ ඇහිම මම දැක්කා. දැන් ඒක එක මගේ දැනීම මගේ දැකීමක් වෙලා නේද? දැන් මම නේද මේක දැකලා තියෙන්නේ? මගේ දැකීමක් වෙලා නේද? කොයි මමද? අම ඉන්න මම නේද? ඔන්න ආත්ම. දැන් තේරෙන්නේ නේද මම මගේ ආත්ම තුනම මෙතන තියෙනවා නේද? සක්කාය දෘෂ්ටිය තුන. දැන් බලන්න සක්කාය දෘෂ්ටිය තුල මමත් ඉන්නවා, මගේ දැකීමකුත් තියෙනවා, මේ හැමදාම ඉන්න මම ඕක ඉස්සෙල් ඉඳන්ම දන්නවා. දැන් එකම මම එක නේද? එතකොට අපිට දැනෙන්නේ බලන්න ආත්ම දෘෂ්ටිය මේ සක්කාය දෘෂ්ටිය එනකොට ආත්ම වෙන හැටි. දැන් එතකොට මේක එකවරක් නෙමෙයි, හැම මොහොතෙම බාහිර ලෝකය අපි විඳිනවා නම් අසංඛේ වාරයක් මේක දිහිලා. ඔතන අනේ අසංකේ වාරයක් ගිහිල්ලා මේ ඔක්කොම නැවතුණු ලෝකයක් බාහිර තියෙන බවට රැවටෙනවා. ඇතිවීම නැතිවීම එකට වෙනකොට හැරෙන්නේ නැහැ. එතකොට දැන් ඊළඟට අමාරුද මන් කියන්නේ? අමාරුද? අල්ලන්න බැයිද? ඈ පුළුවන් නේද? එතකොට අවිද්‍යාව තුල නේද හුදුට ගන්න අවිද්‍යාව තුල නේද ඕගොල්ලෝ පොල්ගහ කියන දැනීම අරන් තියෙන්නේ මේ මොහොතේ? ඒ පොල්ගහ බලන ඇහැ කොයි වෙලේද ඉපදුනේ? පොල්ගහ බලන ඇහැ ඒ මොහොතේ අවිද්‍යාව පච්චය ඇහැ ඇහැ ඇත්තද වෙනා? අවිද්‍යාව පච්චය නේද ඇහැ පහළ වෙලා තියෙන්නේ? අවිද්‍යාව පච්චය නේද කන පහළ වෙන්නේ? අවිද්‍යාව පච්චය නේද නාසය? අවිද්‍යාව පච්චය දිව? අවිද්‍යාව පච්චය කය නේද? මෙව්වද එතකොට? නෑ 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 නුවන් නෙමෙයි මේ වගේ නෙමෙයි. අවිද්‍යාපච්චය සලායිත. එතකොට ඊළඟ මොහොතේ රෝසමල බලනකොට මේ සලායිතද? නෑ සලායිත. ඒ මොහොතේ අවිද්‍යාපච්චය සලායිත. අවිද්‍යාපච්චය රෝසමල.
ආයසරයක් මන් රෝස මල තියෙනවා. දෙවෙනි සැරේ. පත්‍ය කියන්නේ නිසාද? ඒ හේතු කරගෙන ප්‍රත්‍ය කරගෙන. ප්‍රත්‍ය කරගෙන නේ. ප්‍රත්‍යක් නැත්තම් කිසිම දෙයක් මෙතන උපදින්නේ නැහැ. හේතුවක් නැත්තම් මෙතන කිසිම දෙයක් මනසේ සකස් වෙන්නේ නැහැ. මනසක් පහළ වෙන්නේ නැහැ ප්‍රත්‍ය නැත්තම් හේතු නැත්තම්. හේතු නිසාමයි මෙතන පහළ වෙන්නේ. තේරුණාද? දරුවා පහළ වෙන්නේ නැහැ මෙතන හේතු නැත්තම්. අවිද්‍යාව තණ්හා නැත්තම් ඔයාලා දරුවෙක් හිතන්න බෑ. එහෙනම් දරුවෙක් එහෙම් බලන්නත් බෑ. ඈ හේතු ප්‍රත්‍ය දෙකම එකද දෙකද? හේතු කියන්නේ අවිද්‍යාවයි තණ්හාවයි. ඒකෙන් ලැබෙන ඵලය තමයි මේ නාම රූපය. තේරුණාද? තේරුණාද? හේතු ඵල. තේරුණාද? හේතු ඵල දහම. ප්‍රත්‍ය දෙකම එකද? ප්‍රත්‍ය දෙකක්. ප්‍රත්‍යෙන් උපන් කියන එකයි හේතු කියන එකේ තේරුම. හේතුවක් නිසා ඉපදෙන ඵලය. ප්‍රත්‍ය හේතු එකයි. තේරුණාද? ප්‍රත්‍යෙන් උපන්න දේවල් මේවා. එතකොට දැන් හරිද? එතකොට මොහොතක් පාසා මේ මිරිංගුවකුයි මිරිංගුව දකින්න ඇසකනත් එතකොට හේතුවක් නිසා හටගත්ත ඇස කන්න නේද? හේතුවක් නිසා හටගත්ත ඇස කන්න නාසයේ දිවකය හැර ඔයගලන්ට කොයි ඇස කන්නද තියෙන්නේ වෙන? මේ ඇහැ ගැන ඔයගොල්ලෝ දැනගන්නේ කොහොමද? දැන් මෙතන ඇහක් තියෙනවා. ඔයගොල්ලන්ට ඇස් දෙකක් තියෙනවා. ඒ බව දන්නේ කොහොමද? දැන් ඔයගොල්ලන්ට දැන් මං අහන්නේ කාන්නේ? ඔයගොල්ලන්ට ඇස් දෙකක් තියෙනවද? තියෙනවද ඔයගොල්ලන්ට ඇස් දෙකක්? දැන් මේ බාහිර මං අහන්නේ රූපේ ඇස් දෙකක් තියෙනවද? කොහොමද ඒක දන්නේ තියෙන බව? ඒක තියෙන බව දැන් මෙතන ඇස් දෙකක් තියෙන බව ඕගොල්ලෝ දන්නේ කොහොමද? අපි දන්නේ කවුද කියේ එක තමයි අපි දන්නේ. ඕක අහලා තමයි හැදියේ ආන්නේ නැහැ කියලා. ඒ දැනුවත් නෑ. දැන් ඇස් දෙකක් තියෙන බව දැනගත්තේ කොහොමද? අපි අහලා දැන් මං අහනකොට හොඳට බලන්න. මම ඔයගලංගෙන් අහනකොට ඇස් දෙකක් තියෙනවද කියලා ඇස් දෙක තියෙන බව දන්නේ කොහොමද කියලා මේ මොහොතේ නේද ඔයගලට මේ ඇස් දෙක පහළ වෙන්නේ අනික කොයි වෙලාවද ඇස් තියෙන්නේ වෙන කොයි වෙලාවද ඇස් තියෙන්නේ ඔයගලට මෙච්චර වෙලා ඇස් දෙකක් තිබුණු බව දන්නවද? මෙච්චර වෙලා උදේ ඉඳලා ඇස් දෙකක් තිබුණු බව දන්නේ නැහැ නේද? ඇයි දන්නේ නැත්තේ? ඇස් දෙකක් නැහැ. මෙච්චර වෙලා මං අහනකම් ඇස් දෙක තිබුණු බව දන්නවද? දන්නවද? දැනගත්තේ කොයි වෙලාවෙද? දැන් අහනවා. මේ මොහොතේ කොහොමද ඇස් දෙක තියෙන බව දැනගත්තේ? අන්න මම කියනකොට ඇස් දෙක තියෙනවද කියලා අන්න මේ සංඛාරයේ පහල කරා ඇස් දෙක හදලා දෙනවා. අන්න ඇස් දෙක කියන නාම රූපය හදලා දෙනවා. එහෙම නැත්තම් මෙච්චර දවස් ඔයගොල්ලෝ ඇස් දෙකක් ගැන දන්නේ නැහැ. පැහැදිලිද? තේරෙනවද? එතකොට ඔයගොල්ලෝ එක දෙයක් කියන්නේ අවිද්‍යා පත්‍ය සංඛාර නොවි ඔයගොල්ලෝ දැනගන්න කිසිම මොකක් හරි එකක් මනෝ කියන්නේ. ඔයගොල්ලන්ගේ කකුල බිම ගෑවෙනවද? ඔයගොල්ලන්ගේ කකුල බිම ගෑවෙනවද? දැන් මෙච්චර වෙලා කකුල උස්සගෙන දුන්නේ කොහොමද? දැන් මෙච්චර ලාවල කකුල උඩට උස්සගෙන දුන්නේ කකුල බිම තියාගෙන නේද උන්නේ? කකුල බිම ගෑවෙන බව දැනගත්තේ කොයි වෙලේද? එහෙනම් කකුල ඉපදුනේ පොළව ඉපදුනේ මෙතන මේ මොහොතේ යන කකුලයි පොළවයි දෙකම මේ මොහොතේ යාගෙන
එතකොටයි දැනගත්තේ. මෙච්චර වෙලා කකුල පොළවේ ගෑවුනාට ඒක දන්නේ නැහැ. තේරුණාද? අන්න ස්පර්ශය හටගත්තේ දැන්. අන්න සලායතන පච්චය ආපස්ස කයට ස්පර්ශ වුණේ පොළව මේ මං කියන මොහොතේ. හිත පහළ වෙන මොහොතේ. එහෙනම් සිත පහළ නොවි ඕගොල්ලෝ මොනවද දන්නේ? මේක ගැන දන්නවද? අඩුම ගානේ මේක ගැන දන්නවද? ඔක්කොම එතකොට සංඛාර ලෝකෙනේ. ඔක්කොම අවිද්‍යා පත්‍යානේ දේතකොට. හැම ක්ෂණයකම එතකොට අවිද්‍යා පත්‍ය සංඛාර ලෝකෙක නේද අපි මේ මොහොතක් පාසා ඉන්නේ. ඔතනින් ගැලවෙන්න නේද බුදුදහම ඕනේ? පිට මොනවාද? ඔතනින් ගැලවෙන්න නේද බුදුදහම ඕනේ? පැහැදිලිද? දැන් මේ කකුලේ කැක්කුමක් වගේ දිනවනා නේද මේ කකුල බව දන්නේ, කියන බව දන්නේ ඒ වෙලාවට. නින්ද කියොත් මොකද වෙන්නේ? හොඳ වෙනවද ඒ වෙලාවට? වේදනාව හොඳ වෙනවද නින්දෙදි? හොඳ වෙන්නේ නැහැ. මේ සංස්කාරනේ. නින්ද ගියාම කකුල වේදනාව හොඳ වෙන්නේ නැහැ. කකුලේ වේදනාව කියන බව සංකාර වෙන්නේ නැහැ. අපි නින්ද ගියම කැක්කුම නැහැ කියලා. කිසි වගක් නැහැ. වගක් නැහැ. ඇහැරුණු ගමන් නේද රිදෙන්න ගන්න? කපන කොට රිදෙන්නේ නැහැ. මේ රිදෙන්න දෙයක් නැහැ. ඇයි? සිත පහළ වීම නවත්තලා නේද? ආයෙ රිදෙන්න ගන්න සිත පහළ වෙන්න පටන් ගත්තට පස්සේ නේද? එතකොට කොහෙද ඔය ඔපරේෂන් එක තිබිලා තියෙන්නේ? අපි එතකොට මේ මනස් මන මනසේ මනක් කල්පිත ලෝකෙන් පිට ඉන්නේ කොයිද? කොහෙද? එක මොහොතක්වත් මේ සිතේ සංකාර කරන මනක් කල්පිත ලෝකෙන් පිට ඉන්නවා නෑ නේද? තදින්දෙදි ඉන්නවා නේද? තදින්දෙදි මේක නෑනේ. සංකාරේ නෑ. තදින්දෙදි මේ ලෝකේ මැරෙන්නේ නේද? එතකොට දැන් ආයෙ බලන්න. අමාරුද නෑ නේද? තේරෙනවද? දැන් එතකොට පළවෙනි දවසේ පොල් ගහක් කියලා දෙන දවසේ බාහිර ලෝකෙක පොල් ගහක් නේද කියලා දුන්නේ. බාහිර අපිට කියලා දුන්නේ බාහිර අදාළ එළියේ තියෙන පොල් ගහනේ නේද? එතකොට එදා නේද අවිද්‍යා පත්‍ය සංඛාර පළවෙනි වතාවට පොල් ගහයි බාහිර ලෝකෙයි ඇහැයි මමයි ඔක්කොම පටන් ගත්තේ එදා නේද? එදා නේද මේ ඇහැට පොල් ගහ පේනවා කියලා රැවටුනේ අපි නේද? එදා අවිද්‍යා සංඛාරය ආරම්භ කරපු දවසේ රැවටීම පටන් ගත්ත මොහොතේ නේද මේ ඇහැට ලෝකෙ පේනවා කියලා රැවටුනේ අපි. එදා මේ ඇහැට ලෝකෙ පේවුණද? නෑ. එදත් පේන්නේ නෑ. එදත් රැවටිලා. එදා මේ ඇහැට ලෝකෙ පේවුන්නේ නෑ. එදා තමයි ඇහැට පේනවා කියලා මේ ක්‍රියාවලියට අහු වෙලා රැවටුනේ. තේරුණාද? එදා තමයි පළවෙනි දවසේ තමයි මේ කනට බාහිර ලෝකය ඇහෙනවා කියලා මෙතෙන්ට අහු වෙලා ලැබුණේ. අන්න මේ දොරවල් පහෙම ඉගෙනගත්ත දවසේ තමයි අනුන්ගෙන් අහලා මේ ක්‍රියාවලියට අහු වෙලා අවිද්‍යාවට අහු වෙන. අන්න එතකොට මේ සංඛාරය තුල මමත් ඇසත් බාහිර ලෝකෙත් පොල් ගහත් අතරම දුන්නා. තේරුණාද? එතකොට දැන් ඕගලන්ට සිත පහල නොකර බාහිර ලෝකෙ පේනවද ඇහෙනවද දැනෙනවද? සිත පහල නොවන වෙලාවට දැනෙන්නේ නැහැ. ඒක නේද මලමිණියට නැත්තේ බාහිර ලෝකෙ. මලමිණියට බාහිර ලෝකෙ නැහැ. කවුද අඩන්නේ? කවුද මෙතන ඇවිත් ඉන්නේ? කවුද මොකද මෙතන කරන්නේ? මොකද දන්නවද? ඒ දන්නේ නැහැ. එයාට බාහිර ලෝකයක් හැදෙන්න සිතක් පහළ වෙන්නේ. එතකොට මේ බාහිර ලෝකේ නානා විචිතුරු අපි බලන්නේ. බාහිර ලෝකේ තියෙන හැවද සිතේ මම මෙතනින් නේද බලන්නේ?
නේද? සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නතේ චිත්‍රාණ විචිත්‍රාණි ලෝකෝ. මානේ ලෝකේ චිත්‍ර විචිත්‍ර නැහැ. මේ සංකල්ප රාගය තුලයි විචිත්‍ර ලෝකේ හදාගන්නේ. ඊසරා කරා නේද අපිට? දැන් මේ මොකද අපි කරන්නේ? අවිද්‍යා තණ්හාවට ඇතිතරම් මේක මවන්න දිදි විදිනවා. මවන්න ඉඩ දෙනවා විදිනවා. මවන්න ඉඩ දෙනවා විදිනවා. එක වෙලාවකට අඬනවා. අඬලා විදිනවා. සතුටෙන් විදිනවා. තරහෙන් විදිනවා. බයෙන් විදිනවා. ඊර්ෂ්‍යාවෙන් විදිනවා. ආඩම්බරෙන් විදිනවා. මොකද මේ විදින්නේ? බාහිරයමද? නෑ. මේ අවිද්‍යා තණ්හා දෙක විසින් මෙතන මනක් කල්පිත ලෝකය මවනකොට ඕක නේද මේ ජීවත් වෙනවා කියන එකේ තේරුම? ජීවත් වෙනවා කියන එකේ තේරුම නේද? පේනවා නේද අපි රැවටි නේද? අන්න බුදුහාමුදුරුවෝ දේශනා කරා තමා තුළට හැරෙන්න නේද? අන්න මේ ධර්ම සාකච්ඡා කරනකොට මොකද්ද තේරෙන්නේ? මේ රැවටිම අපිට තේරෙනවා ටික ටික. අන්න එතකොට මේක කොයි වෙලාවකටද හැරෙන්න ඕනේ? මේ ක්‍රියාත්මක වෙන වෙලාවට, මේ සිත පහළ වෙන වෙලාවට, මේ ක්‍රියාත්මක වෙන වෙලාවට, මේ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන වෙලාවට, අන්න එතෙන්ට හැරෙන්න. හැරිලා කුසල් සිතෙන් පෙන්නන්න මේක. මේක පිළිගන්න යන්න එපා. තේරුණාද? මේක පිළිගන්න එපා. මේක ඕනම තැනකින් ඕගොල්ලන්ට තේරෙන තැනකින් අල්ලගන්න. තමන්ට තේරෙන්නේ සංකාර කරන්න බෑ මෙතන. කොහොමද සංකාර කරන්නේ? මේක අවිද්‍යාව තුල රැවටීමක් විතරයි. අන්න මෑණියනේ එකම ආරම්භුණ දැන්. ඔබතුමිය ඉස්සරහ ඉන්නකොට එකමයි. දැන් ඔබතුමිය දකින්න එක සිතිවිල්ලක් ඒකමයි. උඩ ඒකේ අවිද්‍යාව තමයි පෙන්වන්නේ. ඒකේ අවිද්‍යාව තමයි බලන්නේ. මෙතන සපස් වෙන්න විදිහක් නෑ. නෑනේ. ඕකේම අවිද්‍යාව තමයි බලන්න ඕනේ. ඒකේම අවිද්‍යාව එකමයි. වෙන එහාට යන්නේ නැහැ. යන්නේ නැහැ. දැනගන්න බැරි එකමයි. ඒකේම අවිද්‍යාවම නැවත ගන්නා විශ්ින් ඒකම අරන් දෙනවා. එතකොට අපිට දෙන්නේ මොකද්ද? ගොඩාක් එකට එකවර ක්‍රියාත්මක වෙනකොට එකක් පවතින ලෝකයක් වෙලා දැනෙනවා. පවතින ලෝකේ නිර්මාණය කරලා රවට්ටන්නේ මෙතන. මේක තේරෙන්නේ නැහැ. බාහිරින් බලනවා අන්න ලස්සනට පේනවා. එළිය ලස්සනට මේ විදිහට තියෙනවා. දැන් මේ මෙතන ඉඳගෙන නේද අපි ටෙලිනාට්‍ය බලන්නත් ඕනේ. ටෙලිනාට්‍ය බලන්නේ ඔයගොල්ලෝ කොහෙන්ද නැතුව? මලමිනී බලන්නේ නැහැ ටෙලිනාට්‍ය. උතර ඉඳගෙන තමයි බලන්නේ. නේද? දැන් ඒතර නාට්‍ය සංකාර වෙන්නේ කොතනද? අර බලායතන සංකල්පය තුල නේද? මෙතන නාට්‍ය සංකාර කර කර නේද ඔයගොල්ලෝ බලන්න ඕනේ. සිත පාලන වී කොහොමද නාට්‍ය බලන්නේ? නේද? එතකොට සම්පූර්ණයෙන්ම නාට්‍ය එතනද රඟපාන්නේ මෙතනද රඟපාන්නේ? බලන්න කල්පනා කරන්න. නේද? තව මෙතන නාට්‍යයක් අධ්‍යක්ෂණය කරලා සංස්කරණය කරලා ඔක්කොම කරලා ඒකේ රඟපාලා ඔක්කොම කරලා කොහෙවත් ඉන්න මනුස්සෙ ඉන්න සල්ලි දෙන්න. නේද? සල්ලි දෙන්න ඕන මෙයාටනේ. මෙතෙන්ට ගියවන්න ඕන අපිට. මෙතන සංස්කාර අධ්‍යක්ෂ ඔක්කොම ඉන්නේ. හරිද? වෙන කාටවත් ගෙවලකඩක් නැහැ සල්ලි. තේරෙනවා නේද අපි කොයිතරම් මුලාවකද මේ රසර ගෙනියන්නේ? එක ක්ෂණයක මේ මුලාව නැති කරගන්න බුදුහාමුදුරුවෝ දේශනා කළා. මේ අත්දැකීම ගන්න එක ක්ෂණයක් මේක බලන්න. එක ක්ෂණයක් මේ කෙලෙස් ෂේ කරන්න. කෙලෙස් වැඩෙන්නේ කොහොමද? මේක පිළිගන්නාතේ අවිද්‍යාවයි තණ්හාවයි වැඩෙනවා. මේක ඇත්තයි කියලා මේ නාම රූපේ පහළ වෙනකොට මේක ඇත්තයි කියලා රැවටෙනවා නම් මේක නමක් දාලා ඕක පොල් ගහන. ඕක රෝස මල්. ආනේ බුද්ධ රූපේ හරි ශාන්තයි. කිව්වද? මේකට අහුවෙලායි. මේක පිළි අරගෙන. එහෙනම් අවිද්‍යාවයි තණ්හාවයි ඇත්ත. මේක මිරිගුවක් වෙන්නේ නැහැ. මේක රැවටීමක් වෙන්නේ නැහැ. අන්න එතකොට අවිද්‍යාව තණ්හාව මෝහය වැඩෙනවා. කෙලෙස් වැඩෙනවා එතකොට. දැන් අපි මෙච්චර කල්ම කරලා තියෙන්නේ මොකද්ද? කෙලෙස් වැඩෙන පැත්ත අපි වැඩිලා තියෙන්නේ. කෙලෙස් වැඩිලා. මේ කෙලෙස් නේ හැම වෙලේම.
මොහොතින් මොහොත මොහොතින් මොහොත වැඩි උනේ අවිද්‍යාවයි තණ්හාවයි මෝහයයි. ගැටෙනකොට ද්වේෂය. දැන් මේ කෙලස් වැඩි වෙන ගමනක නේද? ඒක නේද අපිට තවමත් මේ නිවන් දැක ගන්න බැරින්නේ. කෙලස් වැඩි වැඩි ගිහිල්ලා කොහොමද නිවන් දකින්නේ? තමාතුලට හැරෙන්න කියන්නේ ඒ කෙලෙස් ෂේ කරන මාර්ගය. තමාතුලට හැරිලා මේක පෙන්නලා දෙන්නේ නැත්තම් සත්‍ය. කෙලස් වැඩිනවනේ හැම වෙලේම. නේද? අන්න ඒකයි තමාතුලට හැරිලා මේක පැහැදිලි කරලා දෙන්න ඕනේ රැවටිීමක් බව. අන්න එතකොටයි කෙලෙස් ෂේ වීම ආරම්භ වෙන්නේ. අන්න ඒකයි සතිපට්ඨානයකින් බලාපොරොත්තු වෙන්නේ. ආතාපි සම්පජාන ආතාපි කෙලස් තැවීම. ආතාපි කියන්නේ කෙලස් තවන. ආතාපි කෙලස් තැවීම සම්පජානෝ සති. ඒ සඳහා සිහිය දියුණු කරගන්න. ආතාපි සම්පජානෝ සති. සති පච්චුපට්ඨිතා හෝති. මෙතන යමක් ඇත කියලා පිළිගන්න එපා. පිළි නොගන්න තැනට සතිය පිහිටුවා ගන්න. තේරුණාද? මේකයි සිහිය පවත්වනවා කියන්නේ. සිහිය පවත්වනවා කියන්නේ මේක පිළිගන්න නෙමෙයි. මේක රැවටි මේ සාකච්ඡා කරන්නේ මොනවද? සාකච්ඡා වලින් නම් දකින්න බෑ. මේ සාකච්ඡා කරන ධර්මය ඔගලගේ තුලින් ඔගොල්ලෝ පෙන්න දෙන්න ඕනේ විමර්ශනය කර කර. මෙනෙහි කරලා බෑ. මේක මතක තියාගෙන මෙනෙහි කර කර ඉඳලා බෑ. ඒක යෝගියෝ ඉඳලා බෑ. ඒක ගිරවව ළඟ තියාගෙන කියෙව්වා නම් මේ ටික ගිරවත් පාඩම් කරගන්න. ඊට පස්සේ ආපහු මෙතන ගින් ගිරව කියයි අග හිට මුලට මුල හිට. ඒක වැඩක් වෙන්නේ නැහැ. තේරුණාද? මේක රැවටෙන බව අපි හොයන්න ඕනේ මෙතන. අරමුණ පහළ වෙනකොට ඒකේ තියෙන රැවටීම ගැන Tamanට පැහැදිලි වෙලා එන්න ඕනේ. තේරුණාද? අන්න පැහැදිලි වෙලා ඇවිදින් මෙන්න මේකයි රැවටීම. මෙන්න මේ විදිහටයි රැවටෙන්නේ. මේක රැවටෙන්න කෙනෙක්වත් දෙයක්වත් නැහැ. නේද? ඔතන රැවටෙනවා නම් රැවටෙන මොහොතට සංකල් දෘෂ්ටිය පහළ වෙනවා. මේක පොල් ගහ වුණා නම් පොල් ගහ දකින මම අනිවාර්යයෙන්ම ඉන්නවා. එහෙනම් සංකල් දෘෂ්ටිය තියෙනවා. නාම රූපය ඇත්ත වුණොත් සංකල් දෘෂ්ටිය තියෙනවා. රෝස මල ඇත්ත නම් සංකල් දෘෂ්ටිය තියෙනවා. ආයකින් ගැලවෙන්නේ බෑ. බුද්ධ රූපේ ඇත්තන ඕක හරි ශාන්ත බුද්ධ රූපෙනේ. ඒකින් දකින මම ඉන්නවා. එහෙනම් සක්කාය දෘෂ්ටිය පහළ වෙලා. එහෙනම් අවිද්‍යාව තුළ ඉතින් යති යලා මන දුකට අහු වෙලා ඉවරයි. තේරුණාද? නාම රූපේ පිළිගන්නේ නැත්නම් මේක රැවටීමක් කියලා පෙන්වනවා නෑ නෑ මේ හේතු නිසා හටගත්ත ධර්මයක්. මොකද හැම වෙලේම මේ ඔක්කොම පෙන්වන කාරණා හේතු නිසා හටගත්ත ධර්ම. හේතු නිසා හටගත්ත ධර්ම. ලෝකේ තියෙන දෙයක්වත් පැවතෙන දෙයක්වත් දිගින් දිගට පවතින දෙයක්වත් මොකක්වත්ම නැහැ. තේරුණාද? කවදාකවත් පවතින දෙයක් ලෝකේ තියෙන දෙයක් එහෙම නෙමෙයි. හැම වෙලේම මේ අපි තුර පහළ වෙන්නේ හේතු නිසා හටගන්න ධර්ම. එතකොට මල් ගහට වතුරවත් කරලා දිනුත් මේක මල් ගහක් මේ මෙතන මේ මල් ගහ දකින්නේ මේ හේතුඵල ධර්ම තුල. මෙතන දකින්න කෙනෙක් මල් ගහක් තමා තුල නැහැ. සම්මතේ මල් ගහක් තියෙනවා. සම්මතේ ගහක් තියෙනවා. ඒක සම්මත ලෝකේ ස්වභාවය. අනේ ඒ මොහොතේ තමා තුල ඉන්න මෙතන පහළ වෙන මල් ගහ මේයි දකින්නයි අතාරින්න ඕනේ. මල් ගහ විතරක් බෑ දකින්නත් අතාරින්න ඕනේ. නැත්නම් දකින්න ඉතුරු වෙලා මල් ගහ නැති වුණොත් වැඩේ වැරදෙනවා. එහෙනම් දකින්නවත් එකයි මල් ගහ අතාරින්න ඕනේ. තේරුම් ගන්න තමයි. පැහැදිලිද? ඒකෙන් දකින්න කෙනෙක් නැහැ. ඔව් අනේක පෙන්වන්න ඕනේ ඉතින් නැත්තම් බෑ. දකින්න කෙනෙක් නැහැ කිව්වට බෑ. එහෙනම් කොට මේ දෙකම පෙන්වන්න ඕනේ මම. හේතුඵල ධර්ම. ඔව් හේතුඵල ධර්ම මේක දකින්න කෙනෙක් නැහැ මේ රූපෙ දෙක. කෙනෙක් නැහැ මෙතන පුජ්‍යලයක් එන්න බෑ මේක අවිද්‍යාවමයි. ඔය මොහොතේ පුජ්‍යලයක් එන්නේ අවිද්‍යාවමයි. තේරුණාද? පැහැදිලිද මං කියන එක? අන්න හැමතිස්සෙම හැම වෙලේම මේ ප්‍රත්‍යයෙන් උපන්න ධර්ම කිසිම දෙයක් එතකොට ප්‍රත්‍යයෙන් උපන්න ධර්ම නොවන දේවල් නැහැ. හේතු නිසාම හටගත්ත දේවල්මයි. මනසේ කිසිම දෙයක් ඕගලන්ට අරමුණක් තුල නැහැ. හේතු නිසා හටගත්ත ධර්ම විතරයි. කිසිම එකට ඉඩක් ඉතුරු වෙන්නේ නැහැ එතකොට. කිසිම එකක් ඉතුරු කරගන්න බෑ එතකොට. තේරුණාද? ඇයි එතකොට අසනිට්ඨයයි කියන්න බැරි මෙතන?
අන්න ලෞකික භාවනාවේ දුර්වලකම් ඒවයි. ඇස අනිත්‍යයි කියන්නේ බෑ. ඇසක් නෑ. ඇසක් පහල කරගන්න බෑ. අනිත්‍ය කරන්න නම්. මේ මොහොතේ පහල කරගන්න බෑ. මේ මොහොතේ පහල වෙනවද ඇස? නෑ. මේ මොහොතේ ඇස පහල වෙනවද? පහල වෙන්නේ නෑ. පහල වෙන්නේ නෑ. ඔයා දෙන්න උත්තරේ මොකද වෙන්නේ කියලා? මේ මොහොතේ ඇස පහල වෙනවද? දැන් මේ පොල්ගා අපේ දැහැ ගාවනේ. දැන් ඒක මේ මොහොතේ පහල වුණාද? ඊළඟට බලන්න ඒක. මොකද්ද? පහල වෙන්නේ නැහැ. ඒ පහල වෙන්නේ නැහැ. හේතුඵල ධර්ම තුල ඇහැක් පහල වෙන්නේ නැහැ. ඇහැක් පහල වුණ බවට රැවටුණා විතරයි. රැවටීමක් විතරයි ඇහැ කියන්නේ. තේරුණාද? ඉතින් රැවටීමක් නම් අපි කොහොමද ඒ ඇහැ අනිත්‍ය කරන්නේ? ඇහැ කියන එක රැවටීමක් නම් අනිත්‍ය කරන්න බෑනේ. අනිත්‍ය කරන්න ඉස්සර නිත්‍ය දෙයක් තියෙන්නේ. තේරුණාද? එහෙනම් අනිත්‍ය භාවනාව මෙතෙන්ට හරියන්නේ නෑ. අනිත්‍ය භාවනාව තියෙනවා. ඒ තියෙන්නේ ආර්ය මාර්ගයේ තුල ඉදිරියට යනකොට. ඒක වෙනම කතාවක්. තේරුණා මෙතෙන්ට ඒක නෑ. ඒකද. තේරුණාද? අන්න ඒකනේ. උබෝ අන්තේ අනුපගම්ම. දැන් මෙතන විඳින දෙයක් ලැබෙනවද අපිට කාමසුපල්ලිකා නියෝගේ? නෑ. විඳින දෙයක්ම ලැබෙනවද මෙතන? නෑ. පංචකාමයෙන් මේක විඳින්ද යමක් ලැබෙනවද? ලැබෙන්නේ නෑ. කොහොමද විඳින්නේ? ලස්සනයි සුවඳයි මිරි කියන්න පුළුවන්ද මෙතන? අන්න එතකොට ප්‍රත්‍යවේක්ෂාවෙන් දානි ගන්න කිව්වේ. ප්‍රත්‍යවේක්ෂාවෙන් අපිට දානි ගන්න කිව්වේ. වලදන්ට දෙකුත් නෑ මෙතන වලදන කෙනෙකුත් නෑ. අන්න එතකොට මේකේ ලුණු වැඩි, ඇඹුල් මදි, මේක රස මදි, මේ විදිහට උයන්ලා කන්න බෑ. ඔය කතා තියෙනවා. මොකක්වත් නැහැ. වලගන්න කෙනෙකුත් නැහැ, වලගන්න දෙයක්වත් නැහැ. මේ ජීවත් වෙන ආහාරයක් විතරයි. අන්න කබලින්කාර ආහාරයක් දැම්ම ආහාර හතරට. කබලින්කාර ආහාර, පස් ආහාර, විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර. ඇයි කබලින්කාර ආහාරයක් දැම්මේ? ඒ තුන කාමයට. මේක හැමදාම මේක නිකන්නේ. අන්න බලන්න අපේ කාමේ කාම තිරුණන්. එතකොට මොකද වෙන්නේ? කාමේ නිසා, කාම පහල නිසා මොකද වෙන්නේ? නාම රූප පහල වෙනවා. නාම රූප පහල වෙනකොට මොකද අපිට ලැබෙන විපාකේ? ජාති ජරා මරණ දුක. අන්න කබලින්කාර ආහාරය තුලින් ජාති ජරා මරණ දුක ලැබෙනවා. දැන් ඔය කබලින්කාර ආහාරය විඳ විඳ නේද හැම වෙලම කන්නේ? ඇයි අප්පා මේක මෙහෙම ඉුවේ? වැඩේ වැරදුනා නේද? කිව්ව ගමම වැඩේ වැරදිලා නේද? සෙරුණානේ. ආපෝ මොකද්ද මේ උයලා කියේ? පැහැදිලි නේද? ඒකයි ආහාර හතරක් දුන්නේ බුදුහාමුදුරුවෝ. මනෝ සංචේතන කියන්නේ දැන් හිතෙන් හිතෙන් කියන මම කියනකොටම අද ලුණු ඇඹුල් වැඩිමේක කියනකොටම ඔයගලට දැන් විඳින්න කෑමක් ලැබුණා නේද? ගෙදර ගිහින් කනපත් එක පෙවුණා නේද? අන්න මනෝ සංචේතන මනසෙන්ම හටගන ඔක්කොම මනෝ සංචේතන මෙතන. පෑනියන්න දොස්තර আদি වචන දෙමිනේ නේද කියන්නේ? আদি වචන දෙමිනේ නේද? රූපේ නාම කරගන්න නම් আদি වචන වෙන්න ඕනේ. තේරුණාද? පැහැදිලිද? අන්න එතකොට. එතකොට හේතු ප්‍රත්‍ය නොවන කිසිම දෙයක් අපි දන්නේ නැහැ. දකින්න හඳත් බෑ. අපිට හිතන්නත් නැහැ. සියල්ලම හේතුඵල ධර්ම. තේරුණාද? අන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා හේතුඵලයේ ස්වභාවය. එහෙනම් හේතුවත් ඵලයත් ඇතිවීම නැතිවීම එකයි. තේරුණාද? ඇයි අකාලික වේගය තුල? එහෙනම් අවිද්‍යා පත්‍ය සංඛාර වෙනකොට කවදාකවත් සංඛාර කරන්න බෑ. ඇතිවීම නැතිවීම එකට වෙනවා. සංඛාර පත්‍ය විඥානං නම් හේතුවයි ඵලයයි දෙකම එකට එකවර විනාශ වෙනවා නම් කවදාකවත් විඥානයක් හටගන්නේ නැහැ. තේරුණාද? විඥාන පත්‍ය නාම රූපයි නම් හේතුවයි ඵලයයි දෙකම එකට එකවර
ඇති වුණු තැනම නැති වෙලා යන දෙයක් නම් කවදාකවත් මේක වෙලා නැහැ. තේරුණාද? එහෙනම් මේ 12ම තියෙන 12ක්ද කතා කරේ? නැහැ. තියෙන 12ක් ගැන කතා කරේ නැහැ. රැවටිනේ හැටි. මේම 12ක් නැහැ. තියෙනවා කියලා නැහැ. එහෙනම් අපේ අවිද්‍යාව දුරු වෙනකොට අපිට මුලාව නැති වෙනකොට මොකද වෙන්නේ? මේම 12ක් නැති බව ප්‍රත්‍යක්ෂ වෙනවා. අන්න චේතෝ විමුක්තිය. අන්න කෙලෙෂය වෙන මොහොත. තේරුණාද? මෙහෙම එකක් නැතුව යනවා යම් මොහොතක. මුලාව නැත්තම් ওই 12ම නැහැ. එහෙනම් අපි සිහිය දියුණු කරන්නේ මොකදද? මුලාව නැති කරන්න. මුලාව නැති කරන්න. මුලාව නැත්තම් මේ 12ම නැහැ. 12ම නැත්තම් මම සක්කායි දෘෂ්ටි. ඒක විතරක් ඉතුරු වෙන්නේ නැහැ. අන්න ඔය අත්දැකීම ලබන්න ඕන අපි ජීවිතේ. අන්න මේ මේ සම්පූර්ණයෙන්ම මේ හේතුඵල ධාමයෙන් නිදහස් වෙලා සක්කායි දෘෂ්ටි දුරු කරගන්න ඕන. ඒ මොහොතේ තමයි කෙලෙස් වෙන්නේ. දැන් මෙතනින් එහා කෙලෙස් කොහෙවත් තියෙනවද අපිට? අපේ මේ සිත පහළ වෙන තැන හැරෙන්න වෙන කොහෙවත් අපිට කෙලෙස් තියෙනවද? නෑ, කෙලෙස් පහළ වෙන්නේ මේ මොහොතේ විතරයි. මේක ක්‍රියාත්මක වෙනකොට විතරයි කෙලෙස් පහළ වෙන්නේ. අන්න ඒකයි කෙලෙස් ෂේ කරන්න මෙතෙන්ද හැදිලා බලන්නේ කියන්නේ බුදුහාමුදුරුවෝ. කෙලෙස් ෂේ කරන්න බෑ පහළ වෙන මොහොතේ මේක දකින්න ඕනේ. ඒකයි නිමිත්තක් කරන් භාවනා කරනකොට කෙලෙස් පහළ වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. తాවකාලිකව පාලනය කරනවා. එතකොට කොහොමද අපි ෂේ කරන්නේ කෙලෙස්? කෙලෙස් ෂේ කරන්න බෑ. කෙලෙස් ෂේ කරන්න නම් මේ කෙලෙස් පහළ වෙන මොහොතේ තමයි සීය පවත්වලා කෙලෙස් ෂේ කරන්න ඕනේ. තේරුණාද? අන්න කෙලෙස් ශේකරගෙන යන ගමනක් මේ තියෙන්නේ. පුජ්‍යලේ කතා විඳ බෑ. ඇයි මාව අතාරින්න බැන්නේ? මම නැතුව කොහොමද අතාරින්නේ? මලක් නැතුව කොහොමද මල අතාරින්නේ? ගහක් නැතුව කොහොමද ගහ අතාරින්නේ? සලායතනයක් නැතුව කොහොමද සලායතනයක් අනිත්‍ය කරන්නේ? නේද? ඒ එකක්වත් නෙමෙයි රැවටීමයි නැති කරන්නේ. රැවටීම නැති කරන්නේ. පැහැදිලිද? තේරෙනවද? අමාරුද නෑ නේද? කවදා හරි දවසක සිහිය දිනු කරලා දිනු කරලා මන ඉපදින තැනටම එන්න ඕනේ. අන්න ඒකයි යෝනිසෝ යම්මාකාරයකද මෙතන පහළ වෙන තැන ක්‍රියාත්මක වෙන්නේ. අපි දන්නේ දැන් ක්‍රියාත්මක වුණාට පස්සේනේ. ක්‍රියාත්මක වෙන්න කලින් තියෙන මොහොතට එන්න ඕනේ. අන්න ඒකයි යෝනිසෝ කියන්නේ. තේරුණාද? එතකොට අමාරුද නෑ නේද? දැන් එතකොට ළමයාටත් මේක සිද්ධ වුණා ඇහි. ළමයාට මේ ටික නෑ නේද? මේ ටික වුණා. අපිටත් මේ ටික වුණා. මේකත් වෙනවා. දැන් අපි රූප දැකලාද, ශබ්ද අහලාද, රූප හිතලාද, ශබ්ද හිතලාද? ඇයි රූප දැකලා නෑ? රූප හිතලා. කනෙන් ශබ්ද අහලා නෑ. හිතලා. අපි එතකොට ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් බල බල දින්නේ හිත හිතාද? හැම වෙලේම ඉන්නේ සිතිවිල්ලකනේ හිතනවා නේද? එතකොට දැක්කේ කවදද? දැකලත් නෑ අහලත් නෑ හිතන එක විතරයි අපි ළඟ තියෙන්නේ. තේරුණාද? දැකීමක් නෑ. දැකීමක් නෑ හිතේ. එතකොට බුදුහාමුදුරුවෝ කිව්වේ මොකද්ද? හිතන එක අතහැරලා දැකීම ළඟට යන්න. හිතන එක නවත්තන්න. නවත්තලා ස්වභාවයෙන් වෙන තැනට යන්න. එතන එතන එතෙන් යන්න. එතකොට කවුද එතන ඉන්නේ? අන්න බාහ්‍ය දවිචීරියක දේශනා කරනවා. දැකීමක් තියෙනවා ළමයාට තිබුණේ. ළමයාට තිබුණේ නෑ දකින්න දෙයක්වත් දකින්නෙක්වත් දුන්නේ නෑ. ඇයි මේ ක්‍රියාවලිය නෑ? දකින්න දෙයි දකින්නයි හැදෙන්නේ නම් අවිද්‍යා සංඛාරය තුල විතරයි. ඒක නිසා ළමයාට ඒක තිබුණේ නෑ. තේරුණාද? පැහැදිලිද? එතකොට ළමයාට තිබුණද ඇස තිබුණද? ළමයාට ඇස තිබුණද? රූප තිබුණද? ඒ දෙක ගැටෙනකොට විඥානය පහළ වුණාද? එයා ඒ ළමයාට පස්සේ ස්පර්ශය සම්පස්සේ තිබුණද? ඒ ළමයාට දුක සැප සතුට විඳීමක් මෙතන තිබුණද? නෑ නේද? එහෙනම් ළමයාට දැකීම තිබුණා. අර ටික නෑ ළමයාට. තේරුණාද?
එහෙනම් ඇස රූප විඤ්ඤාණ ස්පර්ශ විඳීම ඔක්කොම තියෙන්නේ කොතනද? සීත තුල. ඇසේද මෙතන. ඇසේව එකක්වත් නැහැ. කනේව එකක්වත් නැහැ. ඔක්කොම තියෙන්නේ සංඛාරය, අවිද්‍යා සංඛාරය තුල. පැහැදිලිද? තේරෙනවද? ආන්න බුදුහාමුදුරුවෝ එහිපසිකෝ මෙතෙන්ට හැරෙන්න. හැරිලා මේ මුලාව ප්‍රත්‍යක්ෂ කරගන්න. මුලාව බව ඔප්පු කරගන්න. එච්චරයි ඕනේ. මේ වචන මොකක්වත් මතක තියාගන්න ඕනේ නැහැ. තේරුණාද? බොරුව බොරුව සම්පූර්ණ බොරුව. සම්පූර්ණම බොරුව. බොරුවෙන් ගැලවෙන්නේ නැහැ මේක කියලා දුන්නේ. ඒකයි මේක ඔරුවකට උපමා කරන්නේ. මේක පහුරකට උපමා කරා අතාරින්න ඕන පහුරක්. තේරුණාද? පැහැදිලිද? අන්න ඒකයි සම්මා සම්බුදුරු පහළ වෙලා මෙන්න මේ මුලාව කියලා දෙන එකයි කරේ. මේකට මුකුත් උදේ නැතුව එක වචනයක්වත් එපා. ඒ වගේ ඔක්කොම අහකට දාන්න අහකට දාලා ඔයගොල්ලෝ මනසට හැරිලා මේ එන පින්තූරේම රැවටිීමක් බව පෙන්වන්න මොන වචනයක්වත් ඕනේ නැහැ උන්ට. තේරුණාද? ඔය කතා කරපු වචන අවශ්‍ය නැහැ. මේක පැහැදිලි කරන්න විතරයි මේ කතා කරන්නේ වචන. ඔයගොල්ලෝ මේ රැවටෙන බව පෙන්වලා ඒක එතනින් අතාරින්න. ඒක දිගේ යන්න එපා. ඒ කර්මුණක් එනකොට ඔකෝස්සේ දිගින් දිගට යනවා නම් ඔයගොල්ලෝ කොහෙද යන්නේ? මේක ඇත්ත කරගෙන සංසාර ගමන තුල සක්කාය දෘෂ්ටියේ වැඩෙනවා, කෙලෙස් වැඩෙනවා. යනවා නම් ඒ අරමුණෝසෙත් ආයේ ආයේ දිගින් දිගට ඔගලන් කෙලෙස් වැඩෙනවා. කෙලෙස් වැඩෙන මාර්ගය නවත්ත ගමු. මෙන්න මෙන්න යනවා වචන දිවි යන්න බෑනේ. වචන ඕනේ නැහැ. වචන දිවි යන්න බෑ නේද? ඔව්. දැක්මකින් යන්න. අන්න මේක තේරුම් ගන්නවා අතාරිනවා. තේරුම් ගන්නවා අතාරිනවා. ඒතර අතාරින්න කෙනෙක් නැහැ. අන්න ඒකත් දෙතෙන්ද දෙන්න ඕනේ. මෙසේ ඊය පවත්වන්නේ මම එහෙම නෙමෙයි. ආයෙකට මාව ඉතුරු කරගන්න එහෙම එපා. සක්කාය දෘෂ්ටි එතෙන්ට එහෙම ගන්න එපා. සක්කාය දෘෂ්ටි තිබුණොත් කවදාවත් නිවන් දකින්න බෑ. පැහැදිලිද? තේරෙනවද? මුලාවක පැටලෙන්නේ. ඔව්. මුලාවක පැටලෙන්නේ එතකොට. අමාරුද? මොනවද රෝ තේරෙන තැන් තියෙනවද? ඇයි ඉතින් මේක කරගන්න බැයිද? ඔය හිතනකොට කරන්නයි නොහිතනකොට විඳ විඳා ඉඳයි හරියනවද? දැන් මේක මේක දකින්නේ නැහැ කියන්නේ ඇයි? ආයෙත් අර විඳ විඳා යන්න ඕනේ. නේද? ආයෙත් මනකල් විඳ ලෝකෙ විඳ විඳා යන්න ආස වෙලා නේද? ආයෙත් කාමපා. ආයෙත් කාමපා. නේද? දැන් කාඩ දෙකේ පාඩුව තනා මාර්යාට නේද ඉඳ? ඒවා විඳින්න විඳින්න මාර්යා නේද දෙන්නේ ටැග්? අන්න මාර්යාට අහු වෙනවා අතෑරි හැම මොහොතක්ම. අත ඔයගොල්ලෝ 100 පවත් ගන්න නැතුව අතාරින හැම මොහොතක්ම මාරි. යදියරා මරණ දුක. පැහැදිලි. තේරෙනවද? කාට හරි තියෙනවද ගැටලු? අපේ මාහිර බාධාවක් නෑ. අපි කවදද? අවුරුදු ප්‍රශ්නයක් නෑ. තේරෙනවද කවදද නෑ. අප්‍රිය මංහනේ අප්‍රේල් මාසෙ දින දිනයක තියෙනවා මොකද අවුරුදු මාසේ ඉඳ සමහර වෙලාවට හරි දැන් අද මොනවද ඔයගොල්ලන්ට තියෙන ගැටලු සාකච්ඡා කරන්න තියෙනවා නම් ගැටලු මොනවා හරි ගැටලු තියෙනවා නම් සාකච්ඡා කරන්න. දැන් හිතෙනවද මේක රැවටිීමක්මයි කියන එක? රැවටිීමක්මයි නේ. අතාරින්න ඕන නේද මේ රැවටිීමෙන්? ගැලවෙන්න ඕන නේද මේ රැවටිීමෙන්? ගැලවෙන එක නේද දිවණ කියන්නේ? වෙන මොකුත් දෙමේ නේද? අන්න එච්චරයි ඔයගොල්ලොන්ට කෙරෙන්න තියෙන්නේ. ඒක කවුරුවත් කරලා දෙන්නෙත් නැහැ නේද? නෑදෑය වුණාට, දරුවෝ වුණාට, තාන්න මාන්න තිබුණාට, ධන වස්තුව තිබුණාට ඔබ කරලා දෙනවද කවුරුවක්? මේකට නම් කවුරුවක් උදව් කරන්නේ නැහැ. තමම්ම තමා මේක කරගන්න ඕනේ. පැහැදිලිද? තමම්මයි කරගන්නේ. එහෙනම් ඉතින් අපිම කරගන්න ඕන දේ කල් දාන්න එපා. චිත්ත රූප වෙනවා නම් අඩුයි. මට හුඟ වෙලාවට මේ මේක අවිද්‍යාවම හිස් තමයි තියෙන්නේ. මම වයි වයි පුරුදු වෙච්ච එක. පුරුදු වෙච්ච එක නේ. හිස්
හිස් කියලා හිස් කියලා එනකොට මම අවිද්‍යාව කියලා හිතනවා. ඔව් හිස් බව කියන්නේ හිතන. ඒකත් දකින්න අවිද්‍යාවනේ නේද? ඔව් දැන් හිස් කියලා කියන්නේ හිතන රූප පාල වෙන්නේ නැහැ කියන්නේ හිතම හිතම. ඒකත් අවිද්‍යාව හිතන. ඒකත් අවිද්‍යාව. එතකොට ඒක කියන්න කෙනෙකුත් ඉන්නවනේ එතන. ආය සක්කාය දෘෂ්ටිය. ආය සක්කාය දෘෂ්ටිය. සක්කාය දෘෂ්ටියමයි ආය එතකොට. ආය. ඒ අර පුරුදු කරපු එක. අවිද්‍යාව. තේරෙනවද? දැන් මේ තුල ඉන්නකොට මෑණියන් යෝම ටිකක් වෙලා ඉන්නකොට ආයේ වෙඳීමකට හැරෙනවා. ආ එතකොට තණ්හා මාය. තණ්හා මාය ආවේ. යන්ති යරා මන්න දුක දෙක. ඒක පිළිගන්න. ඒ තමයි මායයට අහු වෙලා. ඒක උන කාටද පාඩු? ආය සංසාර ගමනට එකතු වෙනකොට මේක තව පාඩුයි නේද? කෙලස් වැඩෙනවා නේද? කෙලස් වැඩෙනවා නේ හැම මොහොතකම. හැම මොහොතකම සීයේ පවත්වන්න නැති හැම මොහොතකම කෙලස් වෙනවා. කෙලස් වෙන්නේ. කෙලස් වලට මාර්ග පෑදීමක් තමයි මෙතන දිද්ද වෙන්නේ නේද? තවත් තියෙනවද කාට හරි මොනවා හරි? ගැටලු. හොඳයි එහෙනම් අදට නවත්වමු. අදට නවත්වමු ලබන මාසේ ආයේ මුණ ගැහෙයි. තේරුණාද? හොඳයි කාර්ණීය මෙසුත්‍රයේ කියලාම නවත්වමු. සාදු සාදු.